Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo bhagavato arahato samma sambuddhassa. Ananta parimana gunati samma sambuddhajanan vahanseeti mage namaskare veva. Ananta kalaya prasiparami dharmayan sampadane kuta taman vahanseki punya mahatve diunu karagena noyek duk kam katulu aragena parami dharmayan sampadane kutagena lothura samma sambuddhatvayata patvi siyala satya kare patara maha karunave yutta dharma desana pravadalahu gemburu nupahadiri tan e wageema sagaveti unahu satya matukota lokiyata vivara kalahu ඒ තුළින් සියලු සත්වයන් කෙරෙහි පතර කරුණාවේ නිර්වාණ මාර්ගයේ දේශනාක්ට වදාළා වූ අනන්ත සත්‍යයන් නිර්වාණ මාර්ගයට යොමු කළා වූ නිර්වාණ නිවන් දැකියා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වාගේම නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන්ද ඒ වාගේම තුමුණන් සතු අනන්ත ප්‍රමාණ ගුණානුභාවයෙන් මේ පින් වාසයම දෙනාටම අදත් කරුණාවෙන් කියා දෙන්නා වූ මේ ගාම්භීර වූ පරම ශාන්ත වූ ඒ ධර්මය ඒ වාගේම අභිධර්මයේ පාඩමේ කොටස් හොඳින් තේරුම් ගන්නට වටා ගන්නට නුවණ පහළ වේවා, සද්ධා පහළ වේවා, වීර්ය සතිය සමාධිය වැඩේවා. ඒ වාගේම මේ ධර්ම සාකච්ඡාව මේ අභිධර්ම වැඩසටහන සෑම දිනාටම ධර්මාභූතී කර ගැනීම පිණිස උපකාර වන්නා වූ මහඟු ධර්මාර්ගයක් ඒ වාගේම භාවනා මාර්ගයක් වේවා, යෝනිසෝ මනසිකාරයේ දිනු කරගන්න ධර්මයක් වේවා, සෑම දිනාට මේ තුලින් පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සෝසිය අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් මේක පෙරාතුව අපි කරුණු කාරණා කීපයක්ම මේ තුන කියලා දුන්නා. දැන් අපි මේ කතා කරන්නේ රූප කාණ්ඩයයි. මේ රූප කාණ්ඩයේ තියෙනවා මේ දැනගත යුතු කරුණු ගොඩාක්. ඒ රූප පිළිබඳව 28ක් කිව්වා. ඒ රූප 28 එක එක ස්වරූප වලට බෙදලා දක්වනවා. ඒ දැක්වීම තුළින් අපිට මේ රූප කියලා කියන්නේ කුමක්දයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි ඔය හිතාගෙන ඉන්නා වූ රූප නෙවෙයි මේ හරියට ඇවිල්ලා කතා කරනකොට මතුවෙන්නේ. දැන් රූප කියන දේවල් මහ ලොකු, ඒ වගේම ගොඩවල් වශයෙන් ලෝක විවහාරයේ පිහිටා, ලෝක සම්මුතියේ පිහිටා හඳුනා ගන්නට හිත යොමු කරපු පිරිසක් අපි. ඒක නිසා අපිට ඉස්සර වෙලාම ලැබුණේ බුද්ධ ධර්මයේ නෙවෙයි. අපිට ඉස්සර වෙලාම ලැබුණේ ලෝක සම්මුතියයි. මේ කියන්නේ අපේ ගමේ, අපේ පාසලේ, අපේ පළාතේ, අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන් සාමාන්‍ය නිවුරු අපිට කියලා දීපු විද්‍යාත්මක භාෂාවෙන් ඉදිරිපත් කරලා දීපු රූප ස්වභාවයන්, රූප ධර්මයන් තමයි අපේ හිතේ පළමු කොටම අපේ හිතට ඇතුළුනේ. ඉතින් නමුත් ගාම්භීර දේශනාවක් තුල, අභිධර්මයේ වැනි ගාම්භීර දේශනාවක් තුල ඉදිරිපත් වෙන රූපය ස්වභාවය අපිට ඉස්සරවලාම ඇහුනේ නැහැ. ඒක නිසා දැන් අපි හිතාගෙන අපි අහලා තියෙන රූප ස්වභාව නෙවෙයි මෙතනට එනකොට අපිට දකින්න අහන්ට හිට ලැබිලා තියෙන්නේ. ඒ කරුණු කාරණා එක්ක බැලුවාම සමහර කෙනෙකුට මේ රූප ස්වභාව තේරුම් ගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ හොඳින් හොඳින් හිත යොදාගෙන යනකොට අපිට ඒ අමාරු දුරු කර ගන්න පුළුවන්. දැන් බලන්න මේ අපි නිතර කතා කරපු ධර්ම ස්වභාවයක් වෙනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. ඉතින් ඔය හතර ගැන තමයි නිතරම අතපත ගෑවේ, නිතරම කතා කළේ,
නිතර අපස්ථා කරේ නිතර හිතුවේ. ඒවත් මේ ධර්මයේ කියන තාලෙට නෙවෙයි. ලෝක සම්මුතියේ අපිට දැනෙන විදිහටයි. මෙතෙන් තාවන් පස්සේ තේරෙනවා මේ වගේ තිබෙන්නාම වෙනස විපර්යාස. මේ හතර දෙනා මුල් කරගෙන තවත් යම් යම් බල විශේෂ, ගති විශේෂ, රූප ගති විශේෂ, රූප බල විශේෂ, රූප ස්වභාව තියෙන බව අපිට තේරෙනවා. මේ අද මේ කරන්නා වූ පාඩම තුළ මම මේ පින්වතුන්ට මේ පොඩි අවස්ථාවක් සලසා දෙනවා. දැන් දිගට අපි කතා කරගෙන ආවා මේ රූප ධර්ම පිළිබඳව. එතකොට මේ රූප ධර්ම ඉස්සරහට යන්න, මේ රූප ධර්ම පිළිබඳව මේ ඉස්සරහට කරගෙන යන්න නිසා, ඒ වගේම පටලැවිල්ලක් නොවීම පිණිස අද මේ පින්වතුන් බණෙන් ධර්මයෙන් අහපු ඒවත් එක්ක අපිත් මේ පාඩම් තුලින් කියලා දීපු ස්වභාවයම එක්ක එක්කාස කරගෙන මේ ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්න පුළුවන්. ඒවට උත්තර සැපීම වශයෙන් අපි සමහර අවස්ථාවලදී යන්නේ දේවල් කල් දාපු අවස්ථා තිබෙනවා. ඒවට උත්තර දෙමින් ඉදිරියට යෑම හොඳයි කියලා අපි මේ වෙලාවේදී මතක් කරනවා. ගිය අවස්ථාවේදී අපි මතක් කළා මේ පින්වතුන්ට රූප සමුප්පාණික ක්‍රමය. රූප සමුප්පාණික ක්‍රමය කියලා කියන්නේ රූප හට ගන්නවා. සමුප්පාණික කියන්නේ මතු වෙනවා, හට ගන්නවා. රූප සමුප්පාණ ක්‍රම හතරක් තියෙන බව අපි කිව්වනේ. ඒ තමයි ඒක හිතේ තියාගන්න පුළුවන්. කර්මයෙන් රූප ඇති වෙනවා, මතු වෙනවා, හැදෙනවා. චිත්තයෙන් රූප හැදෙනවා, ඇති වෙනවා, මතු වෙනවා. ඍතුව නිසා රූපය හැදෙනවා, ඇති වෙනවා, මතු වෙනවා. ඒ වගේම තමයි ආහාර නිසා රූප හැදෙනවා, රූප මතු වෙනවා. ඉතින් මේ විදිහට රූප හැදෙන, රූප මතු වෙන, රූප ඇති වෙන ක්‍රම හතරක් ඔය විදිහට තියෙනවා. ඉතින් මේ ඒවත් තිබෙන්නේ කලාප හැටියටයි. කලාප ඔක්කොම 21ක් හැදී තිබෙන බව අපිට හොයාගන්න පුළුවන්. ඒකෙන් කර්මයෙන් හැදෙනා දැන් ඔය තිබෙනවනේ රූප කලාප හැටියට හැදෙනකොට රූප කර්මයෙන් හැදෙන රූප කලාප තිබෙනවා. ඒ වගේම චිත්ත බලය නිසා හිත නිසා හැදෙන රූප කලාප තිබෙනවා. ඊළඟට ඍතු නිසා හැදෙන රූප කලාප තිබෙනවා. ආහාර නිසා හැදෙන රූප කලාප තිබෙනවා. මේ කර්මයෙන් රූප කලාප ස්වභාව නමයක් හැදෙනවා. ඊළඟට හිත නිසා රූප කලාප හයක් හැදෙනවා. ඍතු ගුණය නිසා රූප කලාප හතරක් සඳහන් වෙනවා සහ ආහාර නිසා රූප කලාප මේ දෙකක් සකස් වෙනවා. ඔය විදිහට අපි මේ රූප කලාප වශයෙන් ගත්තාන් පස්සේ 21ක් පිළිබඳව අපි කතා කළා. 21ක් පිළිබඳව අපි හඳුනායි කියලා කිව්වා. දැන් මේ ගිය අවස්ථාවේදී ඔය අපේ පින්මතුන් අපි කියලා දීපු දේවල්ට අනුකූලව අහපු ප්‍රශ්න කීපයක් තිබුණා. ඒ ප්‍රශ්න අපි දැන් උත්තර දෙන්නේ නැතුව පොඩ්ඩක් අතහැරියා. සමහර ඒවාට අවශ්‍ය කරන්නා වූ කාල පරිසරයේ කාල වේලාවයි නිසා හරස් වෙච්ච නිසා දැන් අපි මේ වෙලාවේදී ඒ පිළිබඳවත් හිතුවත් හොඳයි කියලා හිතෙනවා. මේ එකක් කියලා දෙන්න පුළුවන්. මේ සද්ද නවකය කියලා තියෙනවා. ඔය සද්ද නවකය දැන් ඒක කියවෙන්නේ සුද්ධාෂ්ටක කලාප හතරක් තියෙනවානේ. ඒකේ එකක් තියෙනවා දැන් ස්වභාවයෙන් අපේ ඇඟෙන් අයින් වුණයින් පස්සේ බාහිර රූපවල තිබෙන්නේ සුද්ධාෂ්ටකේ අනිවාර්යෙන් තියෙන. සුද්ධාෂ්ටකේ කියලා කියන්නේ පඨවි, ගුණය, ආපු, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ස්වභාව අට බාහිර දේවල් වල තිබෙනවා. ඔය අපේ ජීවිතයේ ගත්තාන් පස්සේ තමයි අර ඔක්කොම හතරම තිබෙන්නේ කර්මයෙන්, චිත්තයෙන්, විචයෙන්, ආහාරයෙන්.
බාහිර ලෝකයේ තියෙන ඔක්කොම ඍතුජ ගුණේ යුක්ත වෙච්ච ඒවා. ඊළඟට ඒකෙ තිබෙනවා මෙන්න මෙහෙම එකක්. මේ සුද්ධාෂ්ටකයේ තිබෙනවා. දැන් අපි හිතමු සුද්ධාෂ්ටකයේ හැමතැනම තියෙන්නේ. දැන් මේ සුද්ධාෂ්ටකය දැන් පොළොවේ තිබෙන සුද්ධාෂ්ටකයේ ගස් කල්ලලක් තිබෙන සුද්ධාෂ්ටකයේ ගෙවල් දොරවල්ලක් තිබෙන්නේ ඊළඟට ඔය වලාකුළු වල සූලඟේ හැම එකෙම සුද්ධාෂ්ටකය. අපි හිතමු මේ අකුණක් ගන්න. අකුණක් ගෙවුවන් පස්සේ එතන තියෙනවා මෙහෙම. අකුණ ගන්න තැන අකුණක් ගන්නේ වායුව හේතු කරගෙන වායුව වැඩි. වායුව යම් කිසි තැනක තිබෙන්නේ නම් එතන තියෙන්න ඕන පඨවි ගුණය අඩු වැඩි. ඒක හරි. තේජෝ ගුණය වායෝ ගුණේ තියෙනවා ආපෝ ගුණේ තියෙනවා. එතකොට මේ වායෝ ස්වභාවයේ යම් කිසි තැනක තියෙනවා අනිත් ගුණ තුන තියෙනවා. ඒකම තිබෙනවා වර්ණ ස්වභාව, වංග, ගන්ධ, රස, ඕජා තිබෙන. සියුම් ස්වභාවයේ මොකද තියෙනවා. එතකොට මෙතන සුද්ධාස්තකයේ තියෙනවනේ. ඊළඟට ඔය සුද්ධාස්තකයේ මත ඍතු ගුණේ නිසා මතුවෙනා ශබ්දයක්. එතකොට ශබ්දය ඕකේ ඉස්සෙල්ලා තිබුණ නමුත් හේතුවක් ඇතුව ශබ්දේ නිස්පාදනය වෙනවා. එතකොට ශබ්දේ නවලන්නේ. එතකොට එතන තිබෙනවා ශබ්දයත් එක්ක ශබ්ද ධාතුව ශබ්ද රූපයත් එක්ක තිබෙනවා රූප නමයක්. ඔන්න ඔය නමේ කොටාසේ නමේ රූපයකට කියනවා ශබ්ද නවකය කියලා. ඒක කලාවක්. අකුණක් අහනකොට අපි හිතමු දැන් ගහක අත්තක් වදිනවා ඒකෙන් චර්තර ගාන සද්දයක් හැදෙනවා. උතර තිබෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා සහ ශබ්ද එක මිච්ඡ ඇතිවි අද ශබ්ද නාමකයක්. ඒ වගේම පොඩියක් කියලා තියෙනවා. පොඩියක් කියලා තිබෙන එතන තිබෙන පොඩිය වෙනු සද්දයක් වෙනවා. ඒ හැමතැනම තියෙන ශබ්ද නාමකයක්. විදිත සුද්ධාස්තකයේ තිබෙනවා ශබ්දයත් එක ගත්තාන් පස්සේ ශබ්ද නවකයේ තිබෙනවා. ඒ වගේම තමයි මේ තවත් එකක් තිබෙනවා මේ තව ඔය ශබ්දවල තිබෙනවා අමුතු විදිහේ බොහොම අපි හිතමු මෙහෙම දැන් ඔය මේ කෙනෙක් විසිල්ලක් ගන්නයි කියලා. ඒක නම් අත්වසම ඍතු වෙන්නේ නෙවෙයි වෙන්නේ කෙනෙක් හිතලයි. නමුත් මේ සත්‍ය ඇතුලේ යම්කිසි තිබෙන මොකක් හරි යම්කිසි සැහැල්ලු සෞම්‍ය ගතියක්. එහෙම නැත්නම් අපි හිතුව මෙහෙම මේ කෙනෙක් වීණාවක් වාදනය කරනවා කියලා. ඒ වීණා වාදනය කරනකොට වීණාවෙන් ශබ්දයක් එනවනේ. ඒ ශබ්දය අකුණු ශබ්දයක් වගේ නෙමෙයි. අකුණට මිනිස්සු බයයි. අකුණු හඬට හරි බයයි. ඒකේ තිබෙන රළු ගතිය, ගොරෝසු ගතිය, හයිය ගතිය නිසා. හැබැයි මේ බටනලාවකේ ඒ වගේම වතුර වැටෙනකොට උදිය පහරකින් වීණාවක් වගේ දෙයක් වාදනය කිරීමෙන් වෙනත් ඔය තිබෙන මියුසිකල් ඔය භාණ්ඩ මේ සංගීත භාණ්ඩ වාදනයකට ඕ වගේ තිබෙනවා අමුතු විදිහේ මේ පොඩි සියුම් වූ මේ ලයන්විත ගුණ ස්වභාව. ඒ කියන්නේ යම්කිසි ඒ ශබ්දයේ මෘදු ගුණයක්, ශබ්දයේ තිබෙන සෞම්‍ය සැහැල්ලු ගුණයක්. ඊළඟට ඒ ශබ්දයේ තිබෙනා වූ ওই විදිහට මේ තිබෙන ඒක ඒ ශබ්දයටම කැවිලා තිබෙන ඒ ශබ්දයේම ඇල්ලලා තිබෙන ශබ්දයේ ගුණ ස්වરૂපයක් හැටියට තිබෙනා වූ ගති තිබෙනවා. ඔය ගතිය නිසා මේ සමහර අය කැමති ඔය ලස්සන මේ නිකන් ලාවට ගලාගෙන යන දිය පහරවල්
ළඟින්ම ගෙවල් හදන්න තියෙන කැමැත්තක් තියෙනවානේ. ඒ වගේම මේ ඔය දැන් කතා කරනකොට උනත් තිබෙනවානේ සමහරුන්ගේ ගුරුසුයි සමහරුන්ගේ සියුම් අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේ ශබ්දයේ තිබෙනවා ගුණ ස්වභාවයක්. ගුණ ස්වභාව අර ගුණ ස්වභාව තිබෙනවා තුනක්. ඒ ගුණ ස්වභාව තුනයි ශබ්දය සුද්ධාෂ්ටකයයි ගත්තයින් පස්සේ තිබෙනවා නැ මේ සුද්ධාෂ්ටකයයි ඒ ගුණ ස්වභාව තුනයි ගත්තයින් පස්සේ තිබෙනවා රූප ස්වභාව 11ක් වෙනවා. එතකොට මේ සද්දේ කාසුණයෙන් පස්සේ ඒ සද්දයක් එක වෙනවා 12ක්. ඔය විදිහට ගත්තයින් පස්සේ බාහිර තිබෙන්නා වූ දේවල් වල සද්දයක් එක තිබෙන්නා වූ දේවල් වලත් සද්දේ නැතුව සුද්ධාස්තක ස්වභාවයෙන් තිබෙන්නා වූ දේවල් වලත් අතිරේක සියුම් වූ ගුණ ස්වභාව එක්කාසු වෙනකොට තිබෙනවා 11ක ධර්ම ස්වභාව තිබෙනවා 12ක ධර්ම ස්වභාව තිබෙනවා. දැන් අපි හිතමු මෙහෙම. අපි ගඟක් අයිනේ ඉන්නකොට එක්තරා ලස්සනට හොඳට සෞම්‍ය වතුර පහරක් කලාගෙන යනවා. ওই වතුර පහර මහා විශාලෙට ගංගාවක් වැහැලා මේ ඒ ගංගාව ගලනකොට මහා රෞද්‍ර ගතියක් තියෙනවා. සෞම්‍ය ගතියක් ඇති වෙනකොට ඒකේ තිබෙනවා ලයාන්විත නුදු වෙච්ච මේ ස්වභාවය. ඒකත් ගත්තයින් පස්සේ අපේ හිත පිනවන, අපේ හිතේකට ඇදෙන, ඒ වගේම සාන්ත කරන ගතියක් තියෙනවා. අපි සමහර වෙලාවට ඔය මේ මං අහලා තියෙනවා මිනිස්සු කියනවා මේ ඔය සද්දයට හිත යොදාගෙන ඒකේ හිත අලවගෙන භාවනා ක්‍රමයක් කරන්න යනවායි කියලා. මේ ඔය මියුසික් කියව දාගෙන මෙඩිටේෂන් මියුසික් කියලා ඔහොම එකක් කරගෙන යනවා. ඉතින් ඒවාගේ තියෙන්නේ ඔය ප්ලේ කරනකොට ඍතුගුණේ ඉදිරිපත් වෙන්නා වූ ඔය සෞම්‍ය ධර්ම මේ රූපයේ තිබෙන ගති. වතුර කඩක් අයින් ඉන්න කොටත් කෙනෙකුගේ හිත ආන්න සෞම්‍ය ගුණවලට තමන්ට තේරෙනවා. අපි විදර්ශනා කිරීමක් හැටියට මේක අරගෙන බැලුවම මේ එක එකක් බැලුවෙන් පස්සේ එක වෙලාවකට එකයි හිතන්න පුළුවන්කම් තියෙනවා. ඔය අපි හිතමු සුද්ධාස්තක පිළිබඳව හිතනවා නම් සුද්ධාස්තකේ අටවතාවක් අපිට හිතන්න වෙනවා වෙන වෙනම. එතකොට ශබ්ද නම් කී ගත්තොත් එහෙම සත්‍යයත් එක නවවතාවක් හිතන්න වෙනවා. අපි වෙන වෙනම ගත්තොත් ඒ වගේම ලහුතාදී ගුණ ස්වභාව එක්කාසු කරලා ගත්තොත් එහෙම 11 සතාවක් හිතන්න වෙනවා. නැත්නම් එහෙම 12 සතාවක් හිතන්න වෙනවා. ඔය විදිහට මේ තියෙනවා මේ වගේ ස්වභාව. ඉතින් මම ඔය ඍතුගුණය අල්ලගෙන කර්ම කීපයක් කිව්වේ. ඊළඟට තිබෙනවා ආහාර වෙලක් තිබෙනවා සුද්ධාස්තකයයි අර ඒකාදශක කලාප ස්වභාවයයි. ඒකාදශ ධර්ම ස්වභාවයයි. ඉතින් ඔය විදිහට අද අපි මේ මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට අවස්ථාව සරසා දෙනවා. ඉස්සරහදී ගියේ පාර අපි ප්‍රශ්න කීපයක් අහපු ඒවට මම කිව්වා ඉස්සර අවස්ථාවකදී මම කියන්නම් කියලා. ඒකත් අරගෙන අපි දැන් මේ වෙලාවේදී ප්‍රශ්න වලට උත්තර සපයා ගන්න බලමු. අර එක මහත්යෙක් කිව්ව කාරණේට තිබුණා එක අන්තිම මතක් කරන්න කියලා ඒකක් කියලා. ඊට පස්සේ අපි ඉස්සරහට මේ කීපිරි පාඩම් ටික ඉස්සරහට කරගෙන යම්. මම මේ අවස්ථාව මේ පින්වතුන්ට සලසා දෙනවා ප්‍රශ්න ආණ්ඩේ කියලා. අපි කියපු දේවල් වල මොනවද මගහැරි මේ කියන්නේ තේරෙන්නේ නැතුව මගහැරි ගියේ, ඒ වගේම මේ පින්වතුන් ආනකට මොනවද ප්‍රශ්න ඇටිට මතුනේ, ඒ වගේම
තවත් ඒකට සම්බන්ධ කියන්නේ සාමාන්‍යයෙන් තව එකක් මතක් කරන්න ඕනේ දැන් අපි සූත්‍ර ධර්මාදී ආදී කියවන නිසා මේ කෙනෙකුට ඒවට සම්බන්ධ ප්‍රශ්නක් ඇති වෙන්න පුළුවන් ගොඩාක් මේ පැත්තට යන්නේ නැතුව එතකොට සූත්‍ර සාකච්ඡාවක් වගේ වෙනවනේ නමුත් යම් කිසි කාරණයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වූ කල මේක සහසම්බන්ධ කරගන්න පුළුවන් ඒක නිසා මේක අභිතරම් පාඩමක් වෙන නිසා අපි මේකට බරව කර්ම තේරුම් ගන්න බලමු ඒ වගේම සෑම දිනාටම හොඳින් මේ කර්ම තේරුම් ගන්නට හිතන්ට යෝනිසෝ මනසිකාර්යය පහළ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ ප්‍රශ්නාන්ත සලස්වා දෙන්න මංගිතා බුණ මාත්මය නැවතත් ඒ ප්‍රශ්නේ අහුවත් මොනවයි කියලා අපිට අස්නා මතකත් නැම්බඳ ප්‍රශ්නේ කියලා මම එතන එනම් බුණ මාත්මයව ඕනම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් අපි එනම් සාකච්ඡා මණ්ඩලෙට අපි මේ ප්‍රශ්න කිරීම වාගේ දූත කරන පෙවන් සම්මු තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම මම දේශමාන ඇහිවි ස්වාමීන් වහන්සේ පංච ස්කන්ධයේදී රූපය ස්කන්ධේ රූපස්කන්ධෙම උපාදානය කරගන්නේ නැහැ වගේ තේරෙනවා. එතකොට විඥානේ විඥානස්කන්ධේ උපාදානය කරගන්නේ නැහැ කියලා වගේ තේරෙනවා. මේ සංඥාව සංඥාස්කන්ධේ උපාදානය කරගන්නේ නැහැ වගේ තේරෙනවා. මේ සංස්කාරවල තියෙන මේ තණ්හාවෙන් විතරක් ඒ සංස්කාර ස්කන්ධයත් උපාදානය කරගෙන ඉතුරු හතර මේ ඉතුරු හතරත් උපාදානය වෙන්නේ කොහොමද කියන එක තමයි අහිරි ස්වාමීන් වහන්සේ අර කිසුමානේ සමහර අය අහපු වෙලාව මට කිව්ව එකක් තමයි මේ අර සුද්දාස්තකේ කියන සංධාම වීම කලින් කරන්නේ නැතුව එකපාරම දස අර දස කලාප වලට ගියේ හින්දා සුද්දාස්තකේ ගැනයි නව කලාප ගැනයි පොඩ්ඩ තව පැහැදිලි කරන්න එක සුද්දාස්තක කියන්නේ මොකක්ද කියන එක අපි සංධාන කරලා නැහැ කියලා කිව්වා. ඒක අද සම්මත සංධාන කරලා තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න ඉන්නයට හොඳයි කියලා හිතුණා දෙකක් සම්මත. බොහොම හොඳයි. ඒක හොඳයි. දැන් මට තේරෙන්නේ දැන් මේ පින්වතුන්ගේ හිත සහ අවබෝධයන් කොතනද තියෙන කෝ. එහෙම වුණාන් පස්සේ හරි දීසි. මේ සුද්දාස්තිකය කියලා කියන්නේ මෙන්න මේක. දැන් අපි මේ ඔකට කැලලා තියෙන නිසා විශේෂයෙන් මම මෙන්න මෙහෙම ගන්නම් උදාහරණයක්. දැන් මේ තුනතුන් මේ මහත්තයා වඩි කඩේකට ගිහිල්ලා හරි ගෙදර හදලා හරි ගෙනලා තියෙන ඉස්සර වෙලාම වඩි මේස උඩ තිබ්බන් පස්සේ වඩේකේ තිබෙනවා අපි මේ වඩේක හැදෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදෙනවා. ඔන්න අපේ මේ අභිධර්මයේ සරවිලා අභිධර්මයේ දන්නේ නැති ඒ වගේම ගමී භාෂාවෙන් අපේ මේ ලෞකික සම්මුති භාෂාවෙන් අපි යම්කිසි දැනුමක් ලබා ගත්ත අපිට වඩේ ගිනල තිබ්බයින් පස්සේ අපි හිතාගෙන ඉන්නවා වඩේ කැතර තියෙන්නේ අතුච්ච ස්කෝලේ මාත්‍යා කියලා දුන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තමයි මේ හැදෙර තියෙන්නේ. ඒ නිසා මම තීරණේ මම අපි හිතා ගන්නවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච වඩේ එකක් ඉස්සරහ තියෙනවා. දැන් මේකේ මෙහෙම කිව්වට මේක ගෝචර වෙන්නේ පායි මේව මගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්න ඕනේ. ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න ඕනේ. එහෙමනේ. එතකොට මේ ඉන්ද්‍රියන් ග්‍රහණය කරකට ගන්නත් වෙනතුත් මගේ ඇහිං ඉස්සර වෙලා තියපු එක
ඒ වඩේ එක මට පටවි අහුවෙන්නේ නැහැ. ඇහැට මට තේජුව අහුවෙන්නේ නැහැ. මේ වඩේ එකේ වායුව අහුවෙන්නේ නැහැ. මට පටවි අහුවෙන්නේ ආපෝ නැහැ, තේජුව අහුවෙන්නේ වායුව අහුවෙන්නේ. දැන් මේ ඉස්සරහ තියෙනවා මේ වඩේ එක. ඉස්සර වෙලාම මම මේ වඩේකට සහසම්බන්ධ වෙන්නේ මගේ ඇහි. මගේ ඇහෙන් තමයි වඩේක ඉස්සර වෙලාම ස්පර්ශ කරන්නේ. වඩේක ඇඟිලි වදින්නේ නැහැ. එතකොට බලන්න මේ වඩේ එකේ පඨවි ආපෝ විතරක්, පඨවි ආපෝ තේජෝ වායෝ විතරක්ම තිබුණා නම් මේ වඩේක අපිට කායික ස්පර්ශයකට මිසක වෙන දෙයකට ගන්න බෑ. මේ නමුත් ඉස්සර වෙලාම මේ වඩේක මගේ ඇහෙන් තමයි ග්‍රහණය කරගන්නේ. ඇයි? ඒ වඩේකේ තිබෙනවා පාටක්. ඒ වඩේකේ තිබෙනවා කලර් එකක්. ඒ වඩේකේ තිබෙනවා එක්තරා විදිහක වර්ණ විශේෂයක්. ඔය වර්ණ විශේෂය තමයි ඔක ගන්නෙ. හොඳයි. පටවියාපෝ විතරක්, පටවියාපෝ තේජෝ වායෝ විතරක්ම තිබුණා නම් ඔක කරන්න බෑ. නමුත් මේ පටවියාපෝ තේජෝ වායෝ ආධාර කරගෙන ඒකේ උපරූපයක් හැටියට, උපාදාය රූපයක් හැටියට ඒ මහා භූත රූප හතරේ ආධාරේ ලබාගෙන තවතිනා වූ තවත් යම්කිසි රූප ගුණයක් නිසා හැටියට වර්ණේ තිබෙච්ච හින්දා තමයි මට මේක පිළින්නේ. එහෙම නැත්නම් මට පේන්නේ නැහැ කියලා මම සාමාන්‍යයෙන් මේ ඔන්න තේරුම් ගන්නවා. මේක වර්ණයක් තියෙනවා නේ, මේක සත්‍ය ධර්මයක්. කවුරක් කියපු හින්දාවත් නිකක් නෙවෙයි. ඇස් දෙක ඇරියන් පස්සේ මට ගොඩේ අමුමුමේ පේන දේ. ඒක නිසා මම තේරුම් ගන්නවා මේ පේන්නා වූ දේවල්ට මේ කියන හතර මහා භූතයන් අතරම දෙයක් මේකෙත් තියෙනවා කියලා. ඔන්න වර්ණේ ගත්ත හැටි. එතකොට වර්ණේ පිටින් දාපුවක් නෙවෙයිනේ. ඒකේ වඩේක තිබිච්ච එකනේ. ඔන්න එකක්. ඊළඟට මං අතින් අල්ලනකොට වඩේක අතින් අල්ලනවා. අතින් අල්ලනකොට මට දැනෙනවා වඩේක හයියයි. ඔන්න පටවි. ඒක වුණේ අතකයි. අතේ කායිකයිනේ. පටවි ධාතුව තියෙනවා. හයියයි. වඩේක රස්නේ. ඔන්න තේජෝ ධාතුව තියෙනවා. මම වඩේක බෙරි කරනවා. බෙරි කරන පොඩ්ඩක් ඉතින් මේ ඒ වඩේක බෙරිකට යනවා. පොඩි වෙනවා. ඒ වගේම මේ ඒකෙත් එනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? වඩේක නවන්න පුළුවන්, කඩන්න පුළුවන් කම තියෙන මොකක් නිසාද? ඒකෙ තිබෙන ආපු වායුගතිය නිසා. එතකොට මම තේරුම් ගන්න වායුගතිය චින්තනයේ යනවා. පටවි තේරෙනවා බොහොම පැහැදිලිව. රස්නේ ආපෝතේ දෙනවා. වායුව එක අඩුවෙන් කියලා තේරෙනවා. පටවි තේජෝ වායුව තුනම මම අල්ලගන්නවා මොකෙන්ද? කයි. ඇහින් අල්ලගත්තා ඒ වඩේකට සම්බන්ධ වෙලා තිබෙනා වූ වර්ණය. කයෙන් අල්ලගත්තා පඨවි තේජෝ වායු තුනක්. දැන් මම මේ තුනම අත්විඳිනවා මගේ ඇඟේ අවස්ථා දෙකදී. එතකොට ධර්මතා මට අහුවෙනවා හතරක් මේකේ. හැත්ත ආපෝ තිබුණාට මට තේරෙන්නේ නැව හිතා ගන්න ඕනේ. ආපෝ කියනවා කියන්නේ මොකද්ද? මේ වඩේක විහිදෙන්න නොදී එක්කාසු කරලා ගොනු කරලා ගුලි කරලා තිබිච්ච ඒක ශක්තියක් ඔබ කියනවානේ. ඒක මට දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නමුත් ඒක තිබිච්ච හින්දා තමයි වඩේක ගුලියක් හැටියට තිබුණේ කියන මම ඒක තේරුම් ගන්න. ඒක ඇස්සේ තියෙන රූප ස්වභාවය ඒ තමයි ආපෝ. එතකොට මම පහක් තේරුම් ගන්නවා. හැබැයි මම නායකවට කටගාවට ගියේනවා. කටට යන්න ඉස්සරවල වඩේක මේ දොරකඩට ආපු එක්කෙනාට හායි කියලා හග් එකක් දෙන්නා වගේ කට ගාවට ගේන වඩේක කටට උඩින් තිබෙන නහය පිළිගන්නවා. වඩේ සුවඳක් තිබෙනවා.
වඩේකේ සුවද තිබිච්චේ ඉන්න තමයි සුවද කියන ධර්මය, සුවද කියන ගුණය, සුවද කියන ගතිය, සුවද කියන රූපමය අනුරූපමය ගතිය, ධාරක රූපමය ගතිය ඒකේ ඇස තිබිච්චේ ඉන්න තමයි නහයට කටට කිට්ටුනොට නහයට දැනුනේ. ඔන්න ගන්ධ රූපය. එතකොට මම තේරුම් ගන්නවා ඉස්සර වෙලාම වඩේකේ තේරුම් ගත්තේ මොකද්ද? වර්ණය. ඊට පස්සේ පඨවි, තේජු, වායු හිතා ගන්නවා ආපෝ. ඊට පස්සේ නහයට කිට්ටු කටට කිට්ටු කරනට දැනෙනවා මොකද්ද? ගන්ධය. ඔන්න දැන් මේ ගන්ධය වඩේකේ තියෙන හින්දායි දැනෙන්නේ. ඒකෙ තියෙනවා ඒක. නැත්තම් දැනෙන්නේ නැහැ. දැන් රූප හයක් තේරෙනවා. ඊට පස්සේ කට දාන. දැන් හපනවා. අපහපා යනකොට දැන් පටවි ගතියක් දැනෙනවා. හයියේ හින්දා හෙට මෙහෙට කළු මැරෙනකොට වායෝ. ඊට පස්සේ ප්‍රශ්නෙට දෙමු පුළුවන් නම් එහෙම ඒක කියෝ. දැන් ඕක ගිහිල්ලා මේ ටිකෙන් මෙහෙන් කැලිලා පොඩි වෙලා පොඩියට කැඩිලා මිශ්‍ර වේගෙන යනකොට අන්න රහ දැනෙනවා. රස කියලා කියන්නේ ඒ පටවි ආපෝ තේජෝ වායෝ හතර දෙනා ඇස්සේ ධාරක රූපයක් දරුවේ කැටියට හිරවලා තිබෙච්ච රූපමය ගුණයක්, රූපමය ගතියක්. ඒක දැන් මට දැනෙනවා. ඒ දැනෙන්නේ තැනේදී. හැමතැනම නැහැ. තැනේදී දැනෙන. දැන් මේ තැන තමයි කට. ඔන්න තව රූපයක් හොයාගත්තා. ඒ වඩේකේ ඇස්සේ ඔය රස ස්වභාවය, රස ගුණය, රස ගතිය තිබුණා. ඒක සැතරක තම කටක් හොයාගත්තා. ඊළඟට දැන් මේක වඩේ කෑවන් පස්සේ මගේ ශරීරයට බලපෑමක් කරන ගුණ ස්වභාවයක්, ඕජාමේ ගුණයක් මගේ ශරීරයේ තිබෙනා වූ මේ පවතින රූපයන්ට පොඩි තල්ලුවක්, ඒ වගේම පොඩි රුකුලක්, පොඩි උදව්වක්, ඒ වගේම යම්කිසි මේ ඒකෙන් ලැබෙනා වූ ලබා දෙනා වූ ගුණ විශේෂයක් තියෙනවා. ඒක නිසා මම කියනවා ඒක මට ගුණයි, මගේ ඇඟට ප්‍රත්‍යයයි, මගේ ඇඟට හයිය ලබා දෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා ඒකට කියනවා මේ පවතිනා වූ ඇඟේ පවතින රූප ටිකට මේ වඩේකින් දෙනා වූ උපකාරාත්මක ගුණ ස්වභාවයෙන් තියෙන නිසා ඒකට කියනවා ඕජා රූපය කියලා. ඒකටම තමයි කියන්නේ ආහාර රූපය කියලා. ඕජා රූපය. දැන් මේ අත මේ එකතන තියෙනවනේ. ඔන්න ඔයාට ඔහොම තියෙනවායි කියලා මම තේරුම් ගන්නවා. එතකොට අපි හැම එකිනාටම ඔය ස්වභාවයෙන් තේරුම් ගන්නකොට, හිතනකොට මේ තමයි සුද්ධාස්තකය කියලා හිතා ගන්න පුළුවන් වෙනවා. ඕකට මේ හොඳට හිතන්න යෝනිසෝ මානසිකාර්යය අපි හැම එකිනාටම තියෙන්න ඕනේ. යෝනිසෝ මානසිකාරයේ නැති හිතවලට යෝනිසෝ මානසිකාරයේ පැරවලා නැති, ඒ වගේම අඩු යෝනිසෝ මානසිකාරයේ වගා වෙලා නැති, වගාවෙන් අඩු හිතවලට මේ වගේ උපකාරක දේවල් ලබා දුන්නම, චින්තන විදිය ලබා දුන්නාන් පස්සේ පින්වතුන්ගේ හිතවල මේ යෝනිසෝ මානසිකාරය පැල කරගන්නට, පැලෙච්චේවා ලොකු කරගන්නට, වගා කරගන්නට, වැඩි කරගන්නට, දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. හැම එකක් පිළිබඳව ඔය දිහා හිතර බලන්න. ඔය පොඩි උදව්වක් කරේ මේ පින්වතුන්ට සුත්‍රාෂ්ටක යන කුමක්දයි කියලා එක වස්තුවකින් තේරුම් ගන්නට. සමහර ඒවා මේ එක එක පාරම තේරෙන්නේ නැහැ. එකක් යන්න ඕනේ අපි වටේ 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 යනකොට තියෙනවා. ඊළඟට මේ තව එකක් තියෙනවා. මේ වඩේ එකේ ඇස්සේ සියුම් රූප තිබෙනවා, ඕලාරික රූප තිබෙනවා. සියුම් රූප තිබෙනවා, ඕලාරික රූප තිබෙනවා. මව් රූප තිබෙනවා, දරු රූප තියෙනවා. ඒක කියන්නේ මගේ වචන තමයි දරු රූප කියලා කියන්නේ. මේ ඔය එකට කියන උපාදාය රූප කියලා. මේ ඔය බණපොත්තර ගිහිල්ලා එහෙම හොයන්න එපා දරු රූප කියලා. ඒවා එහෙම જાතියක් නෑ පොතේ. ඒකට කියන්නේ උපාදාය රූප. ඒක මම මේ දේශනා පාසුවේ අවබෝධය කරගැනීම පිණිස පහසුව සඳහා යොදන වචන. මේ එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මහා භූත, අනිත් හතර උපාදාය.
මේකෙන් තිබෙනවා පඨවි ඕලාරිකයි, තේජෝ ඕලාරිකයි, වායෝ ඕලාරිකයි, ආපෝසියුම්, වර්ණේසියුම්, ඊළඟට රසේසියුම්, ගන්ධේසියුම්, රසේසියුම්, ඕජාසියුම්. සමහරවා ඉන්ද්‍රිය ගෝචරයි, සමහරවා නැහැ. දැන් බලන්න පඨවි එක කායිකයි, තේජෝ එක කායිකයි, වායෝ එක කායිකයි දැනගන්න පුළුවන් එකයි. ඊට පස්සේ මේ වර්ණය චක්කු ස්පර්ශය කරනවා. ඊට පස්සේ ගන්ධය කියන එක නාසයටයි, රසය දිවටයි, ඕජාව කියන එකයි, ආපෝ කියන එකයි දෙකම ඉන්ද්‍රිය ගෝචර නොවේ. ඉන්ද්‍රිය ගෝචර නොවෙනවා කියලා කියන්නේ ආපෝ ගන්න බෑ ඇහෙන්, ආපෝ ගන්න බෑ කනෙන්, ආපෝ ගන්න බෑ නහයෙන්, ආපෝ ගන්න බෑ දිවෙන්, ආපෝ ගන්න බෑ කයින්. ඒක නිසා ආපෝස් අතිශේෂය. ඒක ගන්නෙ මොකෙන්ද? මනෝද්වාරකයි. ඊළඟට මේ ආහාරජ රූප ඇවිල්ලා, ආහාරජ රූපේ කියන එක සිව්. ඒක ගන්න බෑ. ආහාරජ රූපය ඇහෙන් බලන්න බෑ, කනෙන් අහන්න බෑ, නාසයෙන් දැනගන්න බෑ, රසින් මේ ඕජා රූපය දැනගන්න බෑ, දිවෙන් ඕජා රූපය කයින් දැනගන්න බෑ. ඒකත් යන්නේ කොහෙටද? එතකොට ඔය මනෝද්වාරිකව දැනගන්න තිබෙනා වූ විශේෂිත ගුණය. ඔන්න ඔය වගේ බෙදලා රූප, ඕලාරික රූප, ගොරෝසු රූප, සියුම් රූප, සූක්ෂම රූප කියලා බෙදෙනවා. ඔය විදිහට රූපවල තිබෙනවා සූක්ෂම රූප 16ක් තිබෙනවා. සූක්ෂම විච රූප 16ක් තිබෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම්. ඕලාරික රූප වශයෙන් තිබෙනවා 12ක්. එතකොට එහෙමත් තිබෙනවා. ඔන්න දැන් මම ඔය පොඩි රූපමය විග්‍රහයක් හැඳින්නම් මේ පින්වතුන්ට පහසුවෙන් දැනගැනීම පිණිසයි කිව්වේ. අර අනිත් ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නය. ඒ වැදගත් ප්‍රශ්නය මේ උපාදානය රූපයට උපාදානය වෙන්නේ වෙන විදිය. ඊළඟට මේ වේදනාවට උපාදාන වෙන විදිය, සංඥාවකට උපාදාන වෙන විදිය, ඊළඟට මේ සංස්කාරයන්ට උපාදාන වෙන විදිය, හිතට උපාදාන වෙන, විඥාණයට උපාදාන වෙන විදිය. උපාදානෙ තියෙනවා. නැත්තේ මේ උපාදාන වෙන විදිය දැනෙන, වැටහෙන නුවණ නැමැති සංස්කාරය අපිට නැත්තේ. අපි ඒක මතු කරගන්නෙමු මෙහෙම. ඉස්සර වෙනාම යන් රූපයට. රූපීට මේ ගියන් පස්සේ මේ මෙන්න මෙහෙමකක් තිබෙනවා. මට මතකයි මේ පින්වතුන්ට මම කිව්වා දවසක්, අපි අර දන්න හිතවත් අම්ම කෙනෙක්, ඇත්ත වශයෙන්ම එයා අපිට අම්මා වගේ කෙනෙක්, දායක අම්මා කෙනෙක්, මංගල්‍යයකට කේක් හැදුවයි කියලා මට මතකයි මේ පින්වතුන්ට කිව්වා. වරින් වර කතා කරනවා. එක කාලෙක ටිකක් කතා කිරීම අඩු වුණා. මම කතා කරලා ඇහුවා ඇයි කතා කරේ නැත්තේ කියලා. කිව්වා මම මේ වැඩ මේ දවස කතා කරන්න බැරි වුණා, කේකයක් හදනවා කියලා. මම ඉතින් වචන කීපයක් කතා කරලා තිබ්බා. ආයෙත් කතා කළා දවසකින් දෙකකින්. එතකොටත් කිව්වා කේකයක් හදනවා කියලා. මම ඉතින් කරදර කරන්න නැතුව තිබ්බා. ආයෙත් දවසකින් දෙකකින් කතා කරා. ආයෙත් කිව්වා කේකයක් හදනවා කියලා කතා කරා. මම ඊට පස්සේ කීප ගමන කතා කරලා ඊට පස්සේ කිව්වා මේ හැමදාම කේක් හදන මොකක්ද ඇයි ඔය කියන්නේ? මොන කේක්ද? ඊට පස්සේ කිව්වා වෙඩින් කේක්යක් කියලා. ඊට පස්සේ වෙඩින් කේක් කියන්නේ කොහොමද කියලා මට කියලා දෙනවා. ඔන්න බලන්න රූපයක්.
wedding cake එක කියලා කියන්නේ සමාජගත වෙච්ච රූපයකට තිබු නම. ඕක කේක් එකක් කපන කේක් එකක් හැදුවම ඒකේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා කේක් එක නිකන් දැලියගුරු පාටට තිබ්බොත් එහෙම ගන්නෑ. එහෙනම් මොකද වෙන්නේ? හොඳ ලස්සනට තියෙන රන්නන් පාට උනන් තියෙනවා මේ ලස්සන රන්නන් වෙන්න ඕනේ. පැහැවෙන්න ඕනේ, ක්‍රීම් පාට වෙන්න ඕනේ, හබ් එක ඊට පස්සේ නිකන් කෝට් එක ඇවිල්ලා තියෙන්න ඕනේ ලස්සන රන්නන් පාට. ඒ වගේ මිනිස්සුන්ගේ වචන තියෙනවා. මේක ගන්න තමයි මේ කතනන්නේ. මේක ගන්න තමයි මේ කතනන්නේ. මොකද ඒකට බැඳී ගියා වූ හිත වර්ණ රූපයටයි ඒක තියෙන්නේ. වර්ණ රූපය ගැඳීගිය හිත ශීතකට හිත ඊට පස්සේ ඒකේ අන්තර්ගත පාටට හිත කලර් එකට හිත තෝරන කොළයට හිත ඔක්කොම වර්ණ රූපය. ඒ වගේම මේ මම දකිනවා මේ මම මේ කතා කරන වචන මේ කිසි කෙනෙකුගේ හිතක් එහෙම රිදෙන්න කියන එක නෙවෙයි. නමුත් සමහර මිනිසුන්ගේ හිත නම් මං කියපු වචන වලින් බොහෝ රිදිලක් තියෙනවා. මගේ එහෙම හිතක් නැහැ. මේ මට කියලා තිබෙනවා සමහරව ඇවිල්ලා එහෙම ආරංචිත් තිබෙනවා. නමුත් කිසි කෙනෙකුගේ හිතක් රිදවන්න නෙවෙයි කියන්නේ. මේ නමුත් මේක ඇත්තක්. මේක ධර්මයක්. මේ සමහර අපේ මේ වයසට ගිය කාන්තාවෝ මේ අම්මලා වගේ ඉන්න සාමාන්‍යයෙන් තව කවුරුත් 5කින් 10කින් එහා ලෝකයට යන්න ඉන්න අපි කවදා හරි මැරෙනවා. ඒ වගේ අයගේ ශරීරයක් හිතන්න පවුරුදු 75ක් 80ක් 85ක් වෙච්ච අය. ඉතින් ඔය වගේ ශරීර තිබෙන අය මොකද කරන්නේ? උපාදානයේ වෙනවා වර්ණයට. වර්ණයට උපාදානය වෙ ගිහිල් කරන්න ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වර්ණයට තිබෙනා වූ දැඩි ඇලීම, දැඩි තණ්හාව, දැඩි උපාදානය නිසා ඒගොල්ලෝ මේ කඩවරණයෙන් ගිහිල්ලා අන්න කල්පාටාර දැලියංගු වගේ තිබෙනා වූ කුඩු జాතියකට යැදෙමින් කියලා අරගෙන මේ ඒව උවිගාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බැහැරිලා යන ශරීරයට අමුතු හැඩක් දෙන්න යනවනේ. ඕක තමයි උපාදානයි. ඕක තමයි රූපයට තිබෙනා වූ වර්ණ රූපයට තිබෙන ශාරීරියේ තිබෙනා වර්ණ රූපයට තිබෙන උපාදානයි. මම තවත් එකක් කියන්නම්. ඒ තමයි මේ රටගම නගරේ කියන්නේ. නමුත් මම දන්නවා දැන් මේ එකක් තියෙනවා. මේක කාන්තාව විතරක් නෙවෙයි. මේක පුරුෂ පක්ෂයට කරනවා, දැඩි ප්‍රකාන්තා පක්ෂයට පරිවෙට පුළුවන්. මේ සාමාන්‍යයෙන් තිබෙන්නේ මේ අපි උපදුනාන් පස්සේ අවුරුදු 50න් 55න් 60න් පස්සේ සාහිත්‍ය ක්‍රමානුකූලව වෙනවා. නමුත් පැහැදිලි වෙන්නේ අපේ ශරීර වැහැරෙන්න, නාකි වෙන්න, ඒ වගේම නාකිකම වැහැරිච්ච ගතිය, එම වගේම හැමේ තිබෙනා හැකිලෙන ස්වභාවය මතුවෙන එක්තරා වයස ප්‍රමාණයක් තියෙනවා. ඉතින්ද යනකොට අපි හැම වෙලාවෙම බාර ගන්න ඕන මේ ඇත්ත తত্ত্বය. ඉතින් ජරාවට විරුද්ධව නැගී සිටීමේ සංග්‍රාමයක් අපිට කරන්න බෑ. ඒක නමුත් මේ සමහර අය ඉන්නවා මේ අපේ මේ මූනේ ඇදී කදී යනකොට මේ ඔපරේෂන් එකක් තියෙනවා. ඒක මේ පිටිපස්සේ මේ කන් කික්වීම පොඩි මේ කැටිල්ලක් ගහලා මේ හම් පිටිපස්සට අදිනවා. ඇද්දන් පස්සේ නිකන් ආය තරුණ භාවයට පේනවා. ඇයි මේ මෙහෙම කරන්නේ? ඒ විදියට ඒ පාටට කැමති නිසා. ඒ පාටට කැමති නිසා. මොකද මේ වර්ණ රූපයට තිබෙනා වූ බැඳීම, වර්ණ රූපයට තිබෙන තණ්හාව, වර්ණ රූපයට තිබෙනා වූ උපාදානයයි. අනිත් එක තමයි කුසල කරනවා. මට මේ වාගේ දේවල්, මේ වාගේ පාටක්, මේ වාගේ ලැබේවා කියලා. ඒත් වර්ණ රූපයට තිබෙනා වූ තණ්හාව. සමහර පින් කරනවා මට මේ වාගේ කටහඬක් ලැබේවා. මියුරු වූ, සුමීරු වූ, ප්‍රසන්න වූ, ප්‍රශස්ත වූ, ඒ වාගේ මිතාමත්ම මිහිරි වූ, කර්ණ රසායන වූ, ඒ වාගේම
කිනාරු කන් විනිවිද යන කටහඬක් මට ලැබුවා කියලා, ඒ වගේ මේ කටහඬක් ලැබීවා කියලා පින් කරලා ප්‍රාර්ථනා කරන ඒ මොකද්ද? රූපයට සත්‍ය රූපයට තිබෙනා වූ ඇලීමයි බැඳීමයි උපාදානය. ඒ වගේම තමයි ඔය සංගීතය කරගෙන යනකොට මේ කටහඬ හදනවයි කියලා එකක් තිබෙනවා. කටහඬ හදන්න මේ ඔය ශාස්ත්‍රීය සංගීතයේම තිබෙනවා උදේ පාන්දරට මේ සාරස්වතීගේ ශක්තිය ගන්නයි කියලා බ්‍රහ්ම මූර්තියේ උදේ පාන්දරට ඔය ආ කියන ඔය ස්වර උච්චාරණය කරන. ඒ කියන්නේ ශබ්දයේ ගන්ධ ශබ්දයට තිබෙනා ඒක හදාගන්න කියන ඕනෑකම උපාදානි තණ්හාවයි. ඒකන සබරණ ශබ්දයක යන බැඳීම, ඒ වගේම වර්ණ රූපයක යන බැඳීම, ඔය 28ට ඇත්ත වශයෙන්ම රූපවල තිබෙනා වූ එක එකක් පාසාම තණ්හා තියෙනවා. එක එකක් පාසාම ඒ වගේම මේ උපාදාන තිබෙනවා. දැන් ඔය මේ දැන් කිරිපත් හදනවානේ අපි. කිරිපත් හදනවායින් පස්සේ ඒ කිරිපත් වලට මේ සාමාන්‍ය මහා දඩු නිබුරු හාල් ගන්නෙ නෑ. ඒක හදන්නත් බෑ, කරන්නත් බෑ වැඩේ. නමුත් මේ අපි මේ අම්මලා කිරිපත් හදලා ඕක කපන එක්තරා විදියට. ඒ මං හිතුවා ඇයි මේ කපන්නේ කියලා. ඕක කෙලින්ම මේ කිරිපත් උයුක්ක පිනාට බෙදුවන් පස්සේ මේ කන්න බැරිද? හැබැයි ගම්වලෙන් එහෙම කරනවා. හැබැයි මේ කපනවා. ඒ කියන්නේ කිරිපත් කපනවා වගේ තමයි කියලා කියන්නේ. කිරිපත් කරනවා නම් කිරිපත් කැල්ල වගේ කියලා කියන්නේ නිකන් එක්තරා ෂේප් එකකට කපනවා. හතරක් නෙවෙයි. ඒ ඇයි ඒ ගතියට තිබෙනා වූ ඕනෑකම සහ ඒකට තිබෙනා වූ යම්කිසි ප්‍රියමනාප ස්වභාවයක්. ඒක නරකයි කියන එක හොඳයි කියන එක නෙවෙයි. නමුත් ඒකට හිතේ තිබෙනා වූ එක්තරා විදියට ඕනෑකම. ඊළඟට බැලුවෙන් පස්සේ වර්ණයට උපාදානය වෙන විදියට ශබ්දයට උපාදානය වෙනවා. ඒ වගේම තමයි අපි සුවඳට උපාදානය කරනවා. දැන් අර තියෙනවනේ මර එක්කෙනෙක් මේ එක්කෙනෙක් මල් පූජා කරලා ප්‍රාර්ථනා කරා කියනවනේ මගේ කටෙන් මේ සමන්මල් මේ සමන්මල් සුවඳ විහිදේවා කියලා. අන්න සුවඳට ඊළඟට හඳුන් සුවඳ, ඊළඟට ඇයි අපි ඔය සෙන්ට් ගහන්නේ? සෙන්ට් ගහන්නේ සුවඳට කැමති, ඒකට ආසයි, ඒකට ලෝභයි. ඒ වගේම ඉස්සරහදිත් මට ඒ වගේම අඩුවක් පාඩුවක් නැති තැන් හම්බ වේවා, ඒ වගේම ඒවත් කොයින් කොයින් හරි ලැබේවා කියන කතන ගැතියක් තිබෙනවා. ඒ තමයි සුවඳ කියන එකට. එහෙම නැත්නම් ගන්ධ තණ්හා, ගන්ධයට තියෙන උපාදානය නිසායි. ඒ වගේම හොඳ රසමුසු දේවල් මේ කණ්ඩ බොන්න ලැබේවා. ඒ තමයි රස රූපයට තිබෙන බැඳීම, රස රූපයට තිබෙනා වූ තණ්හා. ওই විදිහට රූප විදියටම ඔහොගෙන යන්න පුළුවන්. ඊළඟට තිබෙනවා මේ වේදනාව කියන එක වින්දනය. අපි වින්දනය කියන එක කියන මනෝමය. ඒක මනෝමය ධර්මයක්. ඒක විඳින්නා වූ කෙනෙක් වේවා, මට මේක විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඕනෑකම් කරන හිතක් තියෙනවා. ඒක ප්‍රාර්ථනා කරන, ඒක ඕනෑ කරන, ඒකට ආසා කරන. ඒ වගේම ඒ වින්දනය වින්දනය ගැන හිත හිතා මේ ඒකට ආසා කරනවා. මේ ඔය සමහර අය තරුණ පවුල් ළමයි මේ ළමේ හදන්න ඕනේ කියනවා. ඇත්ත වශයෙන්ම මේ මම කීක දෙනෙක් ඉයව කීක දෙනෙක් නේ ගොඩක් ඉන්නවා. නමුත් මට කිව්වේ ආශ්‍රය කරන්නා කීක දෙනෙක්. මේගොල්ලෝ ළමේ හදන්නේ ඇයි කියලා හම්බද? ළමේ කින්නේ කාරි හොඳයි. ඒ වගේම ඒ ළමයා නිසා හිතට හරි ආස්වාදයක්, මේ හරි සන්තෝෂයක්. ඒ දරුවා හුරතල් වෙන විදිය, එයාගෙන් එයාත් එක්ක විහිළු කරලා එයාගේ හුරතල් දැකලා හිතට ආස්වාදයක් වින්නත් හරි කැමති. ඕක එකක්. අනිත් එක තමයි දරුවා දිගට හදාගෙන කම් කරත්තල් තියෙන ඒකේ දුකක් තියෙන.
හැබැයි මේ අය අර වෙනත් අයගේ දරුවෝ කුරතල් වෙන හැටි දිහා දැක්කම බැලුවම අනේ අපිටත් ඒ වගේ කුරතල් බලන්න ඇත්නම් කියන ඒ විදිහේ ආසාව ඒ අයට හැඟෙනවා. දැන් මේ සමහර අවස්ථාවල කුරතල් පුංචි දරුවෝ දැක්කන් පස්සේ ළඟට ගිහිල්ලා ආයි කියලා කරුණාවනුත් එහෙම තියෙනවා. ඒ වගේම කරුණාවට වඩා ලෝභයකුත් ඔය මේ ඔය දරුවන්ට තියෙනවා. ඉතින් සමහරව ඒකට කැමති, ඒකට ආසයි. දරු කරුණාව, දරුවන්ට තියෙන මෛත්‍රිය, ඒකත් එකක්. ඇලීම කියන එක ඒ දරුවාගේ වෘතල් දැකලා විඳීම කියන එක තව එකක්. ඒ වගේම කෑමට, බීමට ඒවටත් තිබෙනවා, සුවඳට ඒවටත් තිබෙනවා. ඒ වගේම තව එකක් තිබෙනවා මෙහෙම. සංඥාව කියලා බලන්නකෝ. දැන් මේ අපි ඔක්කොටම සංඥාවක් තිබෙනවා. අපි ඔක්කොටම ඉස්සර වෙලාම රෙදි කැ අපි ඉපදුනාට පස්සේ මේ අපි ඉපදුනාට පස්සේ මේ ඉස්සර වෙලාම ඔය ඉස්පිතාලේ ඉපදුන දොස්තර හරි නර්ස් හරි ගෙදරේ පුරුදු තින් ඒ ඉන්න කෙනෙක් හරි ඒ උපන්නා වූ දරුව බාරගත්තට පස්සේ රෙදි කැල්ලක මුඛාරි ඔතලා ඊට පස්සේ මෙයා ඉපදුනාම ඊට පස්සේ මෙයාට ඉස්සර වෙලාම පංචාවදයක් නෙවෙයි ගන්න. කොණ්ඩ පීරන් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයාට අර මා අම්මා කිරි දෙනවා. ඊට පස්සේ මෙයාට පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධෙන් එකක් මෙයාගේ කරේ ඉල්ල. ඒ තමයි සංඥාව. සංඥාව කියලා කියන්නේ මොකද්ද? යමක් හඳුනා ගැනීමට දානා වූ, සඳුනා ගැනීමට උපකාර වන්නා වූ දේ. මොකද්ද ඒ දේ? පෙට්ටි සීයක් තියෙනවා. ඒ පෙට්ටි සීය එකම විදියයි. ඒ පෙට්ටි සීය එකම විදිය නිසා මේක පළවෙනි පෙට්ටිය, දෙවෙනි පෙට්ටිය, තුන්වෙනි පෙට්ටිය, හතරවෙනි පෙට්ටිය කියලා අඳුර ගන්න. ඒ නිසා මේ පෙට්ටි වලට දානවා 1 2 3 4 5 6 ආදී වශයෙන් 100 දක්වා දාන නෝමර් ටිකක්, අංක ටිකක්. ඒ අංක කියලා කියන්නේ පෙට්ටි හඳුනා ගැනීම සඳහා දාපු සංඥා. එතකොට මේ සංඥා ටික දානවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ පළවෙනි පෙට්ටිය මේක තමයි දෙවෙනි 2 කියලා කියන පෙට්ටිය, මේක තමයි 100 වෙනි පෙට්ටිය, මේක තමයි 99, මේක තමයි 85 කියලා මේ පෙට්ටි වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා හඳුනා ගැනීමේ පහසුව සඳහා දීපු සංඥාව තමයි ඔය නෝමර් ටික. ඒ වගේ මේ අනුත උපන් දරුවාට දානවා ඉස්සර වෙලාවම සංඥාව. මොකද්ද? ප්‍රසාද් කියලා දානවා. එහෙම නැත්නම් නදීෂ කියලා දානවා. ගෑනු ළමෙක් නම් දානවා නදීෂා කියලා. අකිලා, අමලා ඔය වගේ දානවා. මේව ඇවිල්ලා මොනවද? සංඥා. ඒ විතරක් නෙවෙයි, ඕක දැම්මනම් කමක් නැහැනේ. සංඥාව දාලා ඊට පස්සේ තදබල සංඥාවක් ඕකෙ පිටිපස්සේ ඔතනවා සරුංගලේ එක දාපු වලිගි වගේ. සරුංගලේ දැම්මන් පස්සේ දිගට දානවන වලිගයක් වගේ. ඒ වලිගින්නේ සරුංගලේ දිගට තියෙන්නේ. ඒ වගේ පරම්පරා නාමයේ ඊට පස්සේ අදර නදීසා අහවලි කියලා. නදීසා එහෙම නැත්නම් අමල් අමල් අහවලි කියලා කියන දැන් දානවා. මේ දාන්නේ ඇවිල්ලා සංඥාව. තාත්තා සංඥා, තාත්තගේ තාත්තා මේ සංඥාවෙන් ආපු ඉන්න මේ සංඥාව ගෙනියන්න ඕනේ. ඒක නිසා මේක තමයි අපේ පරපුර කියලා මේ සංඥාව දානවා. ඔය ඕක දැම්මෙන් පස්සේ ඌවට ඇලෙනවනේ. ඌවට ඇලෙනවා. ජාති ජාතිත් මම උපදින්න ඕනේ දේනානායක වෙලාම. ඒ වගේම තමයි ජාති ජාතිත් මම කළු ආරච්චි පවුලේ. ඔහොම ඉන්නවා සමහරව. ජාති ජාතිත් මම හෙට්ටි ආරච්චිලා තමයි. ඒ වගේම යාදිලාත් මම මුගවලලා තමයි. ඔය වගේ නමට ඇන්නවා. ඉතින් ඒ වගේ හොඳ නමක්. හොඳ නමට හොඳ නමක් ලබා ගැනීම ඒ කියන්නේ ක්‍රියාවෙන් නමක් නෙවෙයි ඈ. ගුණයෙන්. තමන්ගේ ගුණයෙන් ඇති වෙන සමාජගත නමක් නෙවෙයි. තමන් හරි කැමති අර සංඥාවට. ඔන්න ඔය වගේ ඉස්සර වෙලාම අපි උපදුනාම සංඥාවට බැඳෙනවා තමන්ගේ මගේ නම. මගේ නම කියන එක තමන් කැමති ඉන්න තමන්ගේ නමට. දැන් මගේ නම ජිනාලංකාරා. දැන් මේක අපි ගුරුවරුන් දැම්මා. ඉතින් මොකක් හිතලා දැම්මාද දැන්නේ. ඕක ඉතින් කියාගෙන යනවා.
හැබැයි ඔය අපි හසුරුවන නම වගේ නෙවෙයි. සමහරුන්ට තමන්ගේ නම හැම වෙලාවෙම ඔය නම ගැන කිය කියා මේ ඔය ගොඩාක් උදම් වෙන අය මාන්නේ වෙන අය ඉන්න. ඒ ඇවිල්ලා ඒකට උපාදාන වෙලා. අන්න සංඥාව එකක්. ඊට පස්සේ තමන්ට දීපු සමාධිගත දේවල්. ඒ වගේම තනතුරු. දැන් ඔය අපිට තියෙනනේ මේ සංඥාව දෙන ඔය නම් වගේ වගේම තනතුරු වගේ ඒ වගේ දේවල් තියෙනවා. තව එකක් තියෙනවා මෙහෙම. මේ ඔය සමහරුන්ට හොඳට හිතන්න පුළුවන්. සමහරුන්ට හොඳට හිතන්න පුළුවන් චින්තනය හොඳයි, කල්පනා ශක්තිය හොඳයි, ඒ වගේම ඒ වගේ අය එයාගේ ඇගිලා මේ ඔය සමහර කියනවා අනේ මේ මට ඔයගේ මේ මොළේ දෙන්න බැරිද? මට මේ වැඩක් තියෙනවා මේ කරගන්න. ඒ කියන්නේ මොළේ නෙවෙයි ඉන්න එයාගේ චින්තනය. ඒ කියන්නේ ඒ වගේ චින්තනයක් හරි අගි. එයාගේ ප්‍රඥා ස්වභාවය, එයාගේ දැනුම හරි හොඳයි. ඒක නිසා දැනුමට ආසා කරනවා. මම තර්ක කරන්න පුළුවන්. ඉතාමත් හොඳ ප්‍රබල තර්ක ශක්තිය දන්න කෙනෙක් වේවා කියලා කියන්නේ සංස්කාර සංදීත බැඳෙනවා කියන එකයි උපාදාන වෙනවා කියන එකයි. ඒ වගේම මම හොඳ කරුණාවන්ත කෙනෙක් වේවා, මම අනාගතේ කොහොම හරි කරුණාවන්ත කෙනෙක් වෙනවා. ඒකත් ඇත්ත වශයෙන්ම කරුණාවට ඇලීම නෙවෙයි, කරුණාවන්ත කම පිළිච්ච කෙනෙකුට ඇලීම කියන එක ඒ වගේත් තිබෙනවා. ඇලීම් තිබෙනවා. කරුණාව වැඩිමයි කරුණාවන්ත කෙනෙක් කියලා වෙනමයට බැඳීමයි කියලා කියන්නේ දෙක. ඊළඟට මම කොහොම හරි මේ හොඳ ජිම්නාස්ටික්කාරයෙක් වෙන්න. ඔන්න ඊට පස්සේ ක්‍රීඩාකාරයෙක් වෙන්න. ඔන්න ඒව සංස්කාරවලට තිබෙනවා. සංස්කාරවලට තිබෙන බැඳුම්. ඒ උපාදාන, ඒ තණ්හාකේ. දැන් මේ ක්‍රිකට් ඒවත් ඇවිල්ලා සංස්කාර සංදී යන දේවල්. ඒ වගේ කෙනෙක් වෙන්න, ඒ වගේ හැසිරෙන්න, ඒ වගේ දක්ෂයෙක් වෙන්න උහුම මිනිස්සු කැමති. ඒක නිසා මේ චෛතසික ධර්ම තියෙන 52ක්. ඒ 52න් අයින් කරයින් පස්සේ වේදනාවයි සංඥාවයි දෙක තව 50ක් තියෙනවා. ওই 50යි හැදෙනවා තණ්හාවට තණ්හා කරනවා. දෘෂ්ටියට තණ්හා කරනවා. ඊට පස්සේ මම බොහොම ගමේ රටේ මුද කිසි කෙනෙකුට දෙවෙනි නැති මම හොඳ චණ්ඩීක් වෙන්න ඕන, බලවත් කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒ මේ ඒකටත් කැමැත්තක් ඇති කරගන්නවා. ඒ තමයි මම වෙන්න ඕන හරියට. අර මොකද්ද මේ පුරන් අපු වගේ කෙනෙක්, සරදීල් වගේ කෙනෙක් කිසි කෙනෙකුට නැමෙන්නේ නැති. ඒ කියන්නේ ව්‍යාපාදයට දෘෂ්ටියටයි මේ ව්‍යාපාදයටයි කැමති වෙන විදිය නෙවෙයි. මම කිසි කෙනෙකුට සෙකන්ඩ් මෙන් නැති කෙනෙක් වෙන. ඒ කියන්නේ මාන්නයට උපාදාන වෙන. කිසි කෙනෙකුට මම දෙවෙනි වෙන්නේ නැහැ. ඒ මාන්නයට. ඔය වගේ ස්වභාවයක් තිබෙනවා. ඒක නිසා උපාදානීය වෙන විදිය සංස්කාර ස්කන්ධයේ යට්ටේ චේතනාව විතරක් නෙවෙයි. අනිත් ඒවා එක එක ස්වરૂප අරගෙන ඇති වෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම. දැන් මේ දැනුම ඊළඟට මම මට තියෙන දැනු, මගේ තියෙන චින්තනය, මගේ තියෙන සිත, ප්‍රබෝධමත් වූ, ඉතාමත්ම විචිත්‍ර වූ හිතක්, දැනුමක්. ඒ දැනුමට යම්කිසි කෙනෙක්, එහෙම නැත්නම් හිතට යම්කිසි කෙනෙක් මගේ හිත ප්‍රබෝධයි කියලා ගන්නවා නම් ආන් ඒකට කියනවා විඥාණයට තිබෙන්නා වූ උපාදානය කියලා. ඊළඟට මේවා ඔක්කොම එක මිටියට අරගෙනත් එක එක දේවල් හිතාගෙන උපාදාන කරනවා. තනිතනව අරගෙන උපාදානය කරනවා. තනිතනව ගන්නකොට මේකේ කොටසක් හැටියට ගන්නවා. මේ ශරීරෙත් මගේ කොටසක් මේක. නමුත් ගන්නකොට ගන්නේ එකක්. මේ ස්පෙෂල් ගියාට ඒකේ තියෙන්නේ මේවා පංච උපාදාන ස්කන්ධයෙන් රූපයට, වේදනාවට, සංඥාවට, සංඛාරයට, විඥාණයට බැඳී යාමයි. ඔය විදිහටයි ඔය තණ්හාව, ඒ වගේම උපාදානය, බැඳීම ඔය පංච ස්කන්ධයක් කෙරෙහි පවතින්නේ. මම හිතනවා මේකෙන් යන්තරම් වැටීමක් ඉඳ ඇත කියලා. තවත් තියෙනවා නම් මේ පින්වතුන්ට අහන්න පුළුවන්. තිරුවන් සරණයි.
තේරුම් ගන්නයි අනිත් පැයට එකතු වෙන්න පුළුවන් දැන් මේ අද කතා කරපු දේවල් විශ්වාසනුවරි දැන් ගිය සැරේ කතා කරපු මාතෘකාවෙන් හරි යම් කිසි කාන්තියනම් කර්මා කර යම් ප්‍රශ්න ඇති වෙන තන් තමන්න කෘතියෙන් ඔතකෙන් දුරු කර ගන්න පුළුවන් තරම් තමයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම මේ අහන ප්‍රශ්නය මෙතෙන්ද අහන්න සුදුසුයි කියලා හිතලා මට ගිය සැරේ සම්බන්ද හිතුණා මේක දැන් උත්තරයක් දුන්න නැපත් කමන්නේ මම ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්ස ගිරිමානන්ද සූත්‍රය සහ බොජ්ජංග ධර්ම ගැනයි මම අහන්නේ ඒතරීටි ගිරිමානන්ද හම්දු රහතන් වහන්සේ කෙනෙක් නම් කොහොමද හිත නිසා කය ලෙඩ වෙන්නේ එතකොට ඒක දාස්පහන කොට ගිරිමානන්ද හම්දු රහතන් වහන්සේ කෙනෙක් කියන එක මට හදිසියේ පැහැදිලි වුණේ නැහැ. නමුත් බොජ්ජංග ධර්ම වෙලාවේදී බුදුහාමුදුරුවෝ ළඩ වෙනා ඉන්නකොට බොජ්ජංග ධර්ම කිව්වහම සනීපුණයි කියලා කියනවා. එතකොට මම මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සාතන් වහන්සේ කෙනෙකුට කියන ක්‍රියාකාරී සිතක් නම් කොහොමද සිත නිසා කාය ලෙඩෙන්නේ? ඒ කය එතන කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මතාවය ගන්නව අපි හිතන්නේ. කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න දෙවන් සර්මයි. බොහොම හොඳයි මේ ඒකේ තියෙන්නේ මහත්තයා ඒකේ තියෙන්නේ දැන් රහතන් වහන්සේලාට අපිට වගේම මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් එන්නා වූ අරමුණු තිබෙන අපි ආත්ම සංඥාවේ ඉන්න නිසා අපි දෘෂ්ටි වල ඉන්න නිසා ලෞකිකයෝ පෘතජ්ජනයෝ ඒවා තමන්ගේ කියලා මටයි කියලා ගන්නවා රහතන් වහන්සේට එහෙම ස්වභාවයක් නැහැ ඕක වෙනස උපාදානය කරනවා අපි රහතන් වහන්සේම නැහැ එන්නා වූ සෑම ආරම්මණයක්ම රහතන් වහන්සේ ගන්නේ රහතන් වහන්සේට ඇති වෙන්නේ අකුසාසෙත් නෙමෙයි ක්‍රියාකාරීසෙත් කියලා කියන්නේ ඒකේ ඇවිල්ලා මේ කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම ඒකේ විපාක සිත් පහළ වෙනවා ඒවට උපාදාන කිරීමක් උත් නැහැ නිකන් ඒකට ප්‍රතිචාර දැක්වීමක් විතරයි රහතන් වහන්සේලාගේ කයේ ඇති වෙනවා කර්ම විපාක වලින් ඇති වෙන්නා වූ යම් යම් පීඩාකාරී ස්වභාවයන් තුවාල වීම නිසා ඒ වගේම සමහර වෙලාවට ලිදවීම නිසා ඒ වගේ ඇතිවෙනවා කර්මයෙන් ඇතිවෙන්නා වූ අසනීපකම් ඒ වගේ දේවල් ඇති වෙනවා. නමුත් මේ රහතන් වහන්සේලා ඒව වුණත් අර ගන්නේ තමන්ගේ කියලා ගන්නේ නැහැ. ඒක ඇවිල්ලා ශරීරයේ තිබෙන්නා වූ ඒක ස්වභාවයක් කියලා ගන්නවා. නමුත් රහතන් වහන්සේලාටත් ඔය පීඩාව කියන එක දැනෙනවා. රහතන් වහන්සේලාගේ ඇඟ කිනිත්තුන් පස්සේ සැපයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකත් ඇති වෙන්නේ අපහසු ස්වභාවය ඇති වෙනවා. බඩගින්න කියන එක රහතන් වහන්සේට දැනෙනවා. පුතර්ජනයාටත් දැනෙනවා. ලෙඩක් වුණයින් පස්සේ ඔය විශේෂයෙන්ම කයට අපහසුයක් ඇති වුණයින් පස්සේ ඒ කයට දැනෙන අපහසුව දීර්ඝ කාලීනව පැවතුනාම බණ භාවනාදී කටයුතු වලට සමාධියක් හදා ගැනීමට ටිකක් බාධකයි. ඒක නිසා මේ ඒක පීඩාවක්. ඒක නිසා කරන්නේ මොකද්ද? මේ ඒක මගහැරවා ගැනීම සඳහා සමනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ පහසුදායක බේතීත් ගන්නවා. හැබැයි උපාදානයෙන් නෙමෙයි ලෝභයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරයටත් අර ගල් පෙරලීම නිසා ඇතිවෙච්ච යම්කිසි අපහසුාවක් වේදනාවක් තිබුණා. නමුත් ඒක මටයයි කියලා උපාදාන කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ගත්තේ නැහැ. අර ජීවක වේද මහත්තයාගේ හිත දැකලා උන්වහන්සේ අර ලේපිච්ච ඒ පාදේ ඒක මේ අර මේ පටියක් ඇට ගන්න දුන්න ඒක ලියුවා මලක් බැලලා තිබුණා. බොජ්ජංග සූත්‍ර දේශනාවල් කරනකොට වෙන්නේ මේකයි.
ඉන්දියාවේ තිබෙනවා අපිට හැදෙනවා වගේ මේ ෆ්ලූ එකක් හැදෙනවා. දැන් මෙහි කියනවානේ නේද? ඉන්දියාවේ එක කාලයකට ඔය ගස්වල මල් පිපෙනවා. හැම තැනම හරීම ලස්සනයි, කඳුවලද ගම්මානවලද මේ නගරේ හැම තැනම මල් පිපෙනවා. මේ මල් පිපිලා හුලඟට ඔය මල් වල තිබෙනා රේණු හැම තැනම පැතිරිලා යනවා. හැම තැනම පැතිරෙනවා. ඕවා ඔය යන්නේ මිනිස්සුන්ගේ ස්වාමීන් වහන්සේලාට ආග්‍රහණය වෙනවා. ඕවා ආග්‍රහණය වුණාම ඕවගේ ලිර හැදෙනවා. අපිට බේරෙන්න බෑ. මෙහෙත් තිබෙනවා ඒකින් ඒ රටේ වැඩියෙන් තිබෙන කාලෙට. සමහර ඒවා ಗುಣදායකයි. සමහර ගස්වල තිබෙන ওই පොළොන් මරුව මේවා හරිම අගුණදායකයි. ඔය කාශ්‍යප ස්වාමීන් වහන්සේට, මොග්ගලන් ස්වාමීන් වහන්සේට, අනේ ස්වාමීන් වහන්සේට, බුදුරජාන් වහන්සේට ඔය අවස්ථාවේ යම් යම් අපහසුකම් ඇති වුණා. ඔය මේ ඔය එක කාලෙක ඒකෙන් උණ හැදෙන අපහසුතාවත් වෙලා ඊට පස්සේ මේ අර ශරීරය මේ පවත්තන්ට බෑ පහසුවේ. ඒක නිසා ඒ අවස්ථාවේදී ඔය බුද්ධංග සූත්‍ර දේශනාව කරනවා. ඒ බුද්ධංග සූත්‍ර දේශනාව දේශනා බලයයි, අනෙක් එක තමයි මානසිකාර බලය. මේ බුද්ධංග කියලා කියන්නේ, බුද්ධංග කියලා කියන දේවල් ඇත්ත වශයෙන්ම ඒවා අපිට රූපක හැටියට පෙන්වන්නට බෑ. රූපක හැටියට පෙන්වන්නට බෑ. දැන් අපි කියනවා මෙහෙම, ලිඳක තිබෙනවා වතුර උල්පතක්. ඒ වතුර උල්පතේ මේ තිබෙනවා, අපි හිතමු ලිඳකට වතුර ඉන්නවන් පස්සේ ඕකේ තිබෙනවා ගුණයක්. ඒ වතුරේ ඒ ලිඳට මූණ දැම්මයින් පස්සේ මූණ පේනවා. ඒ මූණ පේන ගුණය ඔය වතුරේ තියෙනවා. ඒ වගේ මේ අපේ හිත කියන එකේ ඇතුලේ ඔය හිතේ වැඩ කරන මේ නාම ධර්ම වල හිතේ වැඩ කරන සංස්කාර චේතනා අස්සේ තිබෙනවා. කොච්චර ලෞකික කෙනෙක් වුණත් මේ නිවනට කියන බෝධියට ඇදගෙන යන්න පුළුවන් ගති විශේෂයක්, බල විශේෂයක් ඕකේ අස්සේ තියෙනවා. ඒක නිසා කියනවා මේ බෝධි අංග කියලා. ධර්මාවබෝධය කරන බෝධියංග. ඒ බෝධි අංග පිළිබඳව හිතවන කක් තමයි පිරිද්දේශනාවෙන් කරන්නේ. සිහිය කියලා කියන්නේ ඒ වගේ ඉතාම විශාල ගුණ බලයක්. සිහිය කියන එක ඔය මයින්ඩ්ෆුල් කියලා කිව්වට ඔක සරල එකක් නෙවෙයි. ඔක මේ නිකන් යන්තම් එකක් නෙවෙයි. ඕකේ තියෙන බලය, ඕකේ තියෙන ශක්තිය කියලා නිම කරන්න බෑ. ධම්මවිචේ සම්බොච්චංගය. දැන් මේ කරන්නේ ධම්මවිචේනේ. මේ වගේ එක්කාසු වෙන එක එක දවසේ, එක එක දවස, එක එක සතියේ මේ කතා කර කර කතා කර කර තමන්ගේ හිතට එක්කාසු වෙන මේ දැනුම නිසා අර සැක නැති වෙනවනේ. නොදන්න දේවල්, අර දේවල් පිළිබඳව වැරදියට හිතාගෙන හිතපු ගතිය නැති වෙනවනේ. ඒක මැකෙනවනේ, ඒක විනාශ වෙනවනේ. අන්න ඒ වගේ මේ ධම්ම විචයෙන්, මේ සතියෙන්, සිහියෙන් ඒකට යෙදිච්ච වීර්ය ගුණයෙන් හිතේ මේ සම්බන්ධයෙන් පවත්වන ප්‍රීතිමත් ප්‍රසාදනීය ගුණේ, සමාධි ගුණේ, මේ වගේ අස්සේ තිබෙන ගතිය, ශක්තිය, බලය, මේ වගේ කෙරෙන අර සංසාරයේ තිබෙන දුක විනාශ කරන විදිය කියලා නිමක් කරන්න බෑ. අපිට කියන්න පුළුවන් ද මේ වෙලාවේ මේ කතා කරන් ටිකින් අපි මෙච්චර සංසාරේ කෙටි වුණා. දැන් මේ බණ අහනකොටයි, බණ අහනකොට මේවා හිතනකොට මෙච්චර කෙටි වුණා කියලා අපිට කියන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට පුළුවන්.
ඒ වගේ මේ බුද්ධංග ධර්ම අර අසන්නාට මතක් කරලා දීලා ඒකේ වටිනාකම කියලා ඒක වටිනාකම කියවලා ඒකින් සත්‍යක්ෂිය ස්වරූපෙන්ක බොරුවක් නෙවෙයි ඊ ඇත්ත බලය කවවලා ඒ වගේම මේ ඇත්ත බලය කවවලා ඇත්ත බලය විදහාලා ඒ අසනීපකම තුරන් කිරීම තමයි මේකින් කරන්නේ ඒක කරන්න පුළුවන් දැන් ඒ කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් අර මේ තියෙනෝනේ මේ ඔය කැන්සර් හැදුනන් පස්සේ තියෙනවා මේ ගහනවා මේ රේ එකක් ගහලා ඔක පුච්චවනවා ඉතින් මේ ඒ සෙල්ස් පුච්චවනවා ඒවා අඩපණ කරනවා ආන්න ඒ වගේ මේ කරන්නා වූ ඇඟේ බාධක හැටියට තිබෙන්නා වූ මේ අපහසුව එහෙම නැත්නම් යම් කිසි රූප කලාපයක් අපහසුවක් හැටියට පහළ වෙලා තිබෙනවද මේ ධර්ම බලයෙන් ඒක කරන්න පුළුවන් ආන්න ඒකයි සත්‍යක්‍රියා ස්වරූපයෙන් පිළිත් කියනවා කියලා දැන බුදුරජාණන් වහන්සේ වෙන කිසිම දෙයක් නෙවෙයි මේකට පාවිච්චි කළේ ඒ බෝධි අංග ධර්ම පිළිබඳව කියවෙනා ධර්ම පහක් පමණයි ඒක නිසා තමයි ඒ විදිහට උනේ අනිත් එක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ පිළිබඳව මිනිස්සු හදවා ගන්න කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ එහෙම ලෝභකමක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරෙහි පහදවනවා ධර්මයේ කෙරෙහි පහදවනකොට උන්වහන්සේ කෙරෙහි ඉබේටම මිනිසයා පහදිනවා දෙවියා පහදිනවා ප්‍රඥා පහදිනවා බණ කියන අපිට මේවා කිය කියා අපිට පහදවා ගන්න හොඳ නැහැ මිනිස්සු අපි කළ යුත්තේ ධර්මයට හිත මිනිසයාගේ හිත පැහැදීමයි මට පැහැදුණු යම් කිසි කෙනෙක් එයා මාත් එක්ක තරහ වුණොත් ධර්මයක් අතහරින යම් කිසි කෙනෙක් ධර්මයකට පැහැදුණොත් එහෙම මාත් එක්ක පෞද්ගලික තරහ වුණත් ධර්මයක් එක්ක තරහ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඒ වගේ ධර්මයේ තිබෙන වටිනාකම කිය කියා උනුප්ප ඔය දිරි කිව්වා අසනීපය සනීප වුණා එතකොට පැහැදුණේ මොකේද ධර්මයේ ධර්ම පහදිනකොට ඒ තුලින්ම බුදුරජාණන් වහන්සේ කිරි පහදිනවා ඒකනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දකින්න එතකොට මාපෙණී කියන්නේ ආන්න ඒ වගේ එකක් උනේ එහෙම නැතුව වෙන මොකක්වත් නෙවෙයි ඔය ධර්ම ස්වභාවයේ තියෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම දේශනා කරන රහතන් වහන්සේටත් ඇඟේ අමාරුමයි වෙන්නේ උපාදාන කරන්නේ නැති එක ප්‍රමාණින් ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ඒ පිළිතුර මම බොහොම සද්දායෙන් පිළිගන්නවා තව ප්‍රශ්නයක් තියෙනවා අවසර දෙනවා නම් අහන්න දෙවන් කරලා ඔව් කතාවක් බකක් කිව්වනේ නේද තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න අවසර දෙනවා ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් බාහංග සිත එක දිගටම පවතිනවා නම් දැන් මෙතන මේ කලින් දේශනේ අවස්ථාවේදී අසින ප්‍රශ්නයක් මට පැහැදිලිු නැති ඉඳන් මම අහන්නේ මේ බාහංග සිත එක දිගටම පවතිනවා නම් දැන් බාහංග සිත එන විදිහ අපි තමයි දේශනාවලින් අපි දැනගෙන තියෙනවා මෙතන හැම දෙයක්ම වාගේ එතකොට මේ සෝහන් වුණාම කොහොමද ඒක වෙනස් වෙන්නේ මෙතන මෙතන මෙලහත් නිකුත් වෙනවා මට නම් පැහැදිලි නැහැ මේකට බා මේ සෝවාන් වෙනකොට කොහොමද මේ සිතේ වෙනස් වීම තමයි අහන්නේ. යම් කිසි කෙනෙක් සෝවාන් වුණාම දැන් එයා සෝවාන් වෙන ජීවිතයේ තියෙනවනේ දිව්‍ය ආත්ම භාවයක් වෙන්න පුළුවන් බ්‍රහ්ම ආත්ම භාවයක් වෙන්න පුළුවන් මනුෂ්‍ය ආත්ම භාවයක් වෙන්න පුළුවන් දිව්‍ය ආත්ම භාවයටයි බ්‍රහ්ම ආත්ම භාවයටයි මනුෂ්‍ය ආත්ම භාවයටයි එයා උප්පත්ති වශයෙන් එන වෙලාවේදී ඕපපාතිකාරී මොන ක්‍රමෙන් හරි එන වෙලාවේදී එයාට හම්බ වෙන්නේ ඒ එකක්නේ එක ප්‍රතිසන්දි විඥාන එකයි එයාට හම්බ වෙන්නේ ඒ ප්‍රතිසන්දි විඥානේ තමයි
දිගටම බවන් හැටියට වැඩ කරන්නේ දෙවියන් වා දෙවියෝ දෙවි කෙනෙක් සෝවාන් වීමයි බ්‍රහ්මෙක් සෝවාන් වීමයි මිනිස්සෙක් සෝවාන් වීම කොහොම වුණත් එයාගේ ඇති වෙන්නේ අවබෝධයේ වෙනස්කම මිසක භවංගයේ වෙනස්කම නොවේ. භවංගය කියලා කියන්නේ එයා ඒ ජීවිතයේ උපාසිය ඒ ජීවිතේ භවංග චිත්‍ර ඒ විදිහටම යනවා. හැබැයි එයා සෝවාන් වුණායි කියලා කවදාකවත් මෙයාගේ භවංග හිතේ තිබෙනා ස්වභාවය වෙන්නේ ඒ භවංග හිත තීරණය වෙන්නේ ප්‍රතිසංගයෙන් පමණයි. දැන් බුදුරජාණන් වහන්සේට මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංඛාර සිතකින් තමයි උන්වහන්සේ උප්පත්තිය ලබලා තිබෙන්නේ. ප්‍රතිසන්දි ධනකේ උනේ එහෙම හිතක්. ඔච්චර වටිනා හිත තිබුණත් රූපාවචර සිතකින් නෙවෙයි බෝධිසත්වයන් වහන්සේ උපත්ති ලැබුවේ. හේතු රූපාවචර ලෝකයක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ. මේ කියන්නේ මේ ධානයෙන් ලැබෙන ධාන් රූපාවචර බ්‍රහ්ම ලෝකයක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ. අරූපාවචර හිතකිමුත් නෙවෙයි බෝධිසත්වනාසේ උපදුනේ මනුෂ්‍ය ලෝකේ. හේතුව මනුෂ්‍ය ලෝකේ කාමාවචර භූමිට අයිති. එතකොට කාමාවචර භූමියේ හොඳ හිත්වල තිබෙන්නේ අර කුසල්සිත 8 පමණයි. මොකද්ද? අර කියපු සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් අපි කියපු. ඒකේ. ඒ වගේ විපාක හිතකින් ඊ타ත්ම ප්‍රබල, ඊ타ත්ම ශක්ති සම්පන්න, ඊ타ත්ම ආශිර ආශ්චර්යවත් වූ හිතකින් බෝධිසත්වන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ උපදිනවා. ඒ තමයි ප්‍රතිපලවෙනි ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත ඇති වෙලා ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රතිසන්දි සිත දෙවෙනි අවස්ථාවට යනකොට භවංග කියලා කියනවා. ප්‍රතිසන්දි සිතම තමයි ඇත්ත වශයෙන්ම භවංග වෙන්නේ. ප්‍රතිසන්දි සිත පළවෙනි එකට කියනවා මේ පළවෙනි කියනවා ස්ටාර්ට් කරපු නිසා නමක් දානම ප්‍රතිසන්දි කියලා. දෙවෙනි එකේ ඉඳලා මේ දෙවෙනි එකේ ඉඳලා යනවා භවංග කියලා. අවසානයකට කියනවා චුති කියලා. අපි හිතමු මෙහෙම මෙහෙම කියමු. අපි මේ ගස් දෙකක් අතර ධම්මල් කණු දෙකක් අතර එක ගානට තිබෙන ධම්මල් මේ ධම්මලක් තමයි. අපි හිතමු දන්වල් පොරුක් සියනවා මේ 1000ක් කියලා. එතකොට දන්වල් පොරුක් 1000යි ඔක්කොම එකයි. ඔක්කොම එක විදියයි. මේ හැබැයි පොඩි වෙනස්කමක් තිබෙනවා දෙපැත්තෙන් තිබෙන දන්වල් කුරුක් දෙකේ. හේතුව ඒක එකකින් පටන් ගන්න කෙලවරවලදී කරන්නේ ඔය ධම්මල් කෙරවල දෙකේ තිබෙන පුරුක් දෙකට සම්බන්ධ කරන්න පුළුවන් නිසා පටන් ගැනීමක් හෝ අවසානයක් වෙන නිසා ඒකට ධම්මලි කෙලවර මෙහා කෙලවර සාම ඉස්තර කියලා කියනවා. හැබැයි පුරුක් ඔක්කොම එක ගණන්. ඒ දෙක අයින් වුණාන් පස්සේ මැදින් තිබෙන ඔක්කොම පුරුක් 1000න් අර 998ක්ම එක විදිය වුණාට ඒකට වෙනමක් කියනවා. ඔය වගේ ජීවිත ආරම්භයේ ඇති වෙන හිතට පටන් ගැනීම හිත ප්‍රතිසන්දිය කියනවා. අවසන් කිරීමේ හිතට චුතිය කියනවා. මැද තිබෙන හිතට භවංග කියනවා. සෝවාන් වුණා කියලා, රහත් වුණා කියලා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා මේ හිතේ තිබෙනා වූ භවංග ගුණේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ අනිත් ලෝකයේ තිබෙනා වූ දේවා සම්බන්ධයෙන්, ඉස්සෙල්ලා තිබිච්ච දේවා සම්බන්ධයෙන්, අනාගතයේ තියෙන දේවා සම්බන්ධයෙන් සහ හේතුඵල ධර්ම රාශි සාමයේ තිබෙනා වූ දේවා සම්බන්ධයෙන් ඉස්සෙල්ලා හිතාගෙන හිටපු විදිය වෙනස් වීම විතරයි වෙන්නේ. ඒ වෙනුවට අලුත් අවබෝධාත්මක චිත්ත පෙරටියක් වෙනවා.
ඇලීම නැති වෙනවා ඒව වෙනවා මිසක භවංග වෙනසක් වීමක් වෙන්නේ නැහැ. තේරුණා සර්. අප්‍රමාණයෙන් තේරුම් ගන්න දී කල්කම කරගන්න අවශ්‍යයි. ඔබන් සඳහකාර බොජ්ජංග ස්ථිස් ගැන සඳහකර මතක් වුණා. දැන් සාමාන්‍ය බොජ්ජංග ස්ථිස් රක් නෙවෙයි ලෙඩවුන ලාවට වෙනත් පිළි දේශනාවල් පවත්වනවා. ඒ වගේම සතිපට්ඨානේ බව සමාර්ථ දෙයන්නම් මග එතන මං හිතේ සාන්නන්දර එහෙමනම් එතනදී අපි හිතා ගන්න තුනක් සංස මේවා අධ්‍යයන කරන වෙලාවේදී මේ අපේ සිත තුළ චිත්ත රූප කලාප වැඩි වෙලා අර ඒවා කියෝ විදිහට වැඩි වෙලා අර ලෙඩ දුක් ඇති කරන ඕලාරික රූප කලාප වසාගෙන ඒව වැඩි වීමෙන් මේකේ යම් කිසි වෙනසක් වෙන්න පුළුවන් වේද කියලා හිතන සම්මතයන් තේරුම් ගන්න කලින් දෙනවා තමයි. ඇත්තටම මහත්තයා එහෙම එකක් වෙනවා. හිතේ තිබෙනා වූ බලපෑම් ගතිය මේ බලපෑම කියන එක පුදුමයි කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒකට ළඟදුරු වශයෙන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ චිත්තජේක රූප නිෂ්පාදනයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ පිරිතේ තිබෙනා වූ ගුණය ලැබෙන්න නම් මේ මෙහෙම එකක් තිබෙනවා. දේශකයන් වහන්සේගෙන් කරුණ දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. අසන්නාගෙන් කරුණක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ විදිහටයි මේක හරියන්නේ. දේශනා කරන්නා වූ දේශකයන් වහන්සේගේ දේශනා කිරීමේදී කරුණ දෙකක් ඒ ධර්මයේ සම්බන්ධයෙන් ඉෂ්ට වෙන්න ඕනේ. අසන්නාගම එකක් හොඳට තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි දේශනා කරන්නා වූ දේශකයන් වහන්සේගේ හිතේ ඒ අසන්නා කෙරෙහි පරම පවිත්‍ර හොඳ ප්‍රබල කරුණා ගුණයක් තියෙනවා. මේක දමල ගහලා කියන්නේ නැතුව හොඳ මෙයාට සනීප වේවා කියලා හොඳ කරුණා ගුණයක් තියෙනවා. මෛත්‍රී සාගත ගුණයක් තියෙනවා. ඊළඟට මේ ඒ කියන දේශනාව උච්චාරණය හොඳ ලස්සනට උච්චාරණය කරලා කියන්න ඕනේ. ඒකේ යම්කිසි නීතියක් නියමයක් තිබෙනවා. අසන්ත කර්ණ රසායන විදියක් තිබෙනවා. ආන්නේ ඒ විදියට ඒ භාෂා නීති භාෂාවල් වල තියෙන පාලි භාෂාවේ දේශනා භාෂා විදිය විනාශ කරන්නේ නැතුව හොඳට කියන්න ඕනේ. එතකොට දේශකයන් වහන්සේගෙන් කරුණ දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි කරුණාවන්ත හිත, අසන්නා කෙරෙහි. දෙක උච්චාරණය හොඳ ලස්සනට සජ්ජායන කිරීම. අසන්නාගෙන් එකක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ තමයි ඒ කියන දේ පිළිබඳව ඕනෑකමක්, ශ්‍රද්ධාවක්, පැහැදීමක් තියෙන්න ඕන. මේකෙන් මට ගුණයක් තිබෙනවා, මේක ධර්මයක් කියන්නේ කියලා ඒ විදිහේ විශ්වාසනය කරන ගතියක් හැඟීමක් තියෙන්න ඕන. එතකොට තමයි එයාට හම්බ වෙන්නේ. කියන්නේ මේ අපි හිතමු මේ වතුර එකක් වක් කරනවා මිනිසෙකුට. අත් දෙකෙන් එක්කෙනෙක් වතුර වක් කරනවා. හරියට අබ් දෙක වගේ කරුණා ගුණයයි උච්චාරණ විදියයි. අබ් දෙකෙන්ම අල්ලා මෙයා වතුර වක් කරනවා. අනිත් එක්කෙනා භාජනයක් අල්ලගෙන ගන්න. ඊ භාජනය අල්ලනවා වගේ එයා ගාව තියෙන්න ඕනේ හොඳට මේක බාර ගන්න, මේක පිළිගන්න හිත තියෙන්න ඕනේ. එයා ඊ භාජනය අනිත් පැත්තට අරවගෙන හිටියට හිතියොත් එහෙම කච්චර කිව්වා එයාට ඒක වදින්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඒක නිසා මේ ඒක එහෙම ශ්‍රද්ධාවෙන් පිළිගන්නකොට එයාගේ චිත්තජ රූප වැඩෙනවා. චිත්තජ රූප හැදෙනවා. ඒ කියන්නේ ප්‍රසාදනීය දෙයක් පිළිවන්. ඒ තමයි ධර්මයේ පිළිවන්. දැන් මේ එයා පහදින්නේ කියන්නව කෙනාට නෙවෙයිනේ. දේශන්නව කෙනාට නෙවෙයිනේ. තව පහදින්නේ
දේශනා කරන ධර්මයටයි ඒ ධර්මයේ නිසා තමයි දේශිකයාට පහදින්නේ. ඒක නිසා මේ ධර්මය කෙරෙහි පහදිනකොට සූත්‍රය කෙරෙහි පහදිනකොට ඒ දේශනා කරන්නා වූ කෙනා කෙරෙහි ඒ තුලින් පහදිනකොට එතන ඇති වෙන්නේ හොඳ මෛත්‍රිය මේ ශ්‍රද්ධාවෙන් පිළිච්ච ධර්මයට නැමෙච්ච හිතනේ එතකොට චිත්තජ රූප හැදෙනවා. ඒ චිත්තජ රූප වල තිබෙනවා මේ නිකන් ගොම ගොඩකට පැහැදිච්ච එකක් නෙවෙයි. කොස් ගාකට දිනදාකට පැහැදිච්ච එකක් නෙවෙයි. අහසේ නිකන් පාවී යන වලාකුළට පැහැදිච්ච එකක් නෙවෙයි. මේ ඇවිල්ලා රහතන් වහන්සේලා බිහි කරපු ධර්මයකට පැහැදිලිවෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා බිහි කරපු ධර්මයකට පැහැදිලිවෙනවා. ලෝසුරා බුදුරජාණන් වහන්සේලා බිහි කරපු ධර්මයකට පැහැදිලිවෙනවා. මේ තියෙන අනාදිමත් කාලයක් තිස්සේ දුක් විඳපු පිරිසක් දුක් නැති ශාන්ත වූ සැප ඇති සෞම්‍ය තැනකට පත් කරපු දෙයක් පිළිබඳව ධර්මයක් පිළිබඳව තමයි පහදින්නේ. ඒක නිසා ඒ පැහැදීම කියලා කියන්නේ සුළුපටු පැහැදීමක් නෙවෙයි. ඒ පැහැදීම තුළ ඒ පැහැදීම සඳහා තුළින් නිස්පාදනය වෙන ජනිත වෙන රූප කලාප එහෙම නිකන් සාමාන්‍යයෙන් සුළුපටු ඒවා නෙවෙයි. ඒවා මහා විශාල ඖෂ්ඨීය ගුණ තිබෙන ඒ වගේම ඌජා රසයේ හොඳට තිබෙන ඖෂධීය ගුණ බල තිබෙන රූප කලාප. ඒක නිසා තමයි ඒ විනාශකාරී පීඩාකාරී රූප නැතිවලා නිරෝගිමත් රූප ඇදලා සමීප වෙන්නේ. ඒ විදිහටයි ඔබ වෙන්නේ. තේරුම් ගන්න. අමෝන් දෙන්සන් දෙකල්ලක දිනාට අනිත් අයට පුළුවන් මේ ප්‍රශ්න වලින් සාදා දෙන්න. අද කල්‍යාණ මිත්‍යයන්ට ඉන්න සුත්තයි මේ සාකච්ඡාව තවත් සම්ප්‍රදායික විදිහට තියෙනවා නම් අපිට මේ වාග්යක පමණ කාලයක් තියෙනවා ඉන්නේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කියලා මම ආරාධනා කරනවා. සර්වන් සර්ණයි. සර්වන් සර්ණ හැම දිනකටම හතරේ සාමිනාන්ද සාමිනාන්දර ගිය සතිය කිව්ව මේ පොඩි ප්‍රශ්නයක් නේ මේ කර්මයෙන් හට ගන්නා මේ රූප කලාප නමක් කිව්වේ එතන ජීවිත නවතිය කිව්වේ මොකද්ද කියන එකයි. චිත්තජ රූප කලාප හය තව පොඩ්ඩක් මේ නම් වශයෙන් හරි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සර්වන් සර්ණ අවශ්‍ය සමිතේ ප්‍රශ්නෙදි ජීවිත නම් එක කැටි වෙන්නේ නැහැ කියලා සමාවතක වෙනවද කියන දශක කලාප දෙකක් විතරක් ඇති වෙනවා කියන භාවරූප නැති අවස්ථාවකදී ඒක ඒ ප්‍රශ්නෙම තමයි හිතන්න අහන්න තියෙනවා සාරම. එහෙමත් වෙනවා මේ දැන් රූප කලාප කියන දේවල් ඔවා ඔය ඔක්කොම ටික මේ තියෙන්නේ අපි මනුස්ස ලෝකයේට විතරක්ම සම්බන්ධ දේවල් නෙවෙයි මේවා. මේ රූප කලාප වල ඔක්කොම මුළු සත්ත්ව සංගතියම අල්ලලා තමයි ඒක තියෙන්නේ. ඒ වගේම භාව රූප නැති වුණාන් පස්සෙත් ඕකේ තියෙනවා අනිත්‍යක තමයි. මේ දැන් මේ විකල්ප බලන්න මනුස්සයෙක් භාවනා කරලා මේ රූපාවේ අරූපාවචර ප්‍රහලෝකී උපදිනවා. මම මේක තේරුම් ගන්නට උදාහරණයක් කියන්නේ උපකාරක ධර්මයක් ඇටියට අරූපාවචර ප්‍රහලෝකී උපදිනයින් පස්සේ එතනදී ඔය කියන දේවල් නැහැ. ඔය රූප ස්වභාව මොකක්වත් පීතන්නේ නැහැ. එතකොටනේ අරූපී කියලා කියන්නේ පඨවි නේ ආපෝ තේජෝ ආයෝ නේ මොනක්වත් උතර නැහැ. ඔන්න එතකොට රූපයක් නැති සම්පූර්ණ රූප 28ම අයින් වී ගියා වූ ස්වභාවයක ඔන්න හිත පවතිනවා. එහෙම කරේ රූප විදියටම එපා කියලානේ එපා කියපු හින්දානේ රූප එපා කියලා භාවනාව කරපු හින්දා එන රූප ප්‍රතිපාකර දෙක ගියා.
එක බ්‍රහ්ම ලෝකයක් තිබෙනවා ඒකේ තියෙන්නේ නාම නැහැ හැබැයි රූප ප්‍රත්‍ය ඒකේ ස්ත්‍රී පුරුෂ භාව නැහැ ස්ත්‍රී භාවයක් බ්‍රහ්මයා කියලා කෙනෙක් කිනා ස්ත්‍රීත් නෙවෙයි බ්‍රහ්මයා වෙලා මේ පුරුෂත් නෙවෙයි එතකොට එතනදී තියාට හැදෙනවා රූපයක් දැන් බලන්න ඒකේ ස්ත්‍රීත් නැහැ පුරුෂත් නැහැ එහෙමනම් එතන තියෙන්නේ මොකද්ද තිබෙනවානේ මේ නාම නැහැ නාම මොකක්වත් නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උපජාති වෙන ජීවිතේ පවා දැන් ජීවිතේ පවත්වාගෙන නිකන් කළු ගලාරිය මොකක් හරි ඒකේ ජීවිතේ දිවි ස්වභාවයේ විතරක් ඔහි පවතින වෙන මොකක්වත් නැහැ බලන්න තියෙන ස්වභාව අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී තිබෙනවා ඔය පවතින්නේ රූප ස්වභාවයක් තිබෙනවා සුද්ධාස්තකයයි ජීවිතේ ඉන්ද්‍රිය දෙකට ගැට ගැහිච්ච නිසාවෙන් පමණක් පවත්වාගෙන යන නිසාවෙන් පමණක් ඒකට කියනවා ජීවිත නවකය කියලා. ඔය ඔය තමයි ඔක ගැන්නේ. තේරුවා සරණ. භාවනාව දැසකේ පිටින් නැති කෙනෙක්ගේ රූපේ පිරිමි හැඩයක් ගන්න කොහොමද? සංසද අපි මේ දෙකවත් තියෙනවා සමහර භාවනා ශිවිත නැති අයට පිරිමි හැඩයක් තියෙනවා. ගෑනු සම්බන්ධන මම දන්නේ නැහැ. ගෑනු හැඩයක් එන්න පුළුවන් දෙ කියන එක. දැන් ඩක්නන්ගේ තියෙනවා කියනවා පිරිමි හැඩයක්. ඒ කොහොමද එතකොට ඒක මොන රූපෙන් එතකොට ඒක වෙන්නේ එහෙම මේ උපකරණවලු නැත්තම්. වාසන. ඒක ඇවිල්ලා මහත්තයා මේ ඒක ඇවිල්ලා ආකල්පකයක් ආකල්පමේ කියලා කියන්නේ මේ මෙතන ඇත්ත වශයෙන්ම ගැඹුරු දෙයක් මේක මං යම් කිසි උපකාරයක් මේ පිනුතුන්ට සිද්ධ කරන්නම් ඒ විදිහක දිගට හිතන්නේ හොඳයි කර්මයෙන් හැදෙන්නා වූ කර්මයේ සිද්ධ කරන්නට හැදෙන්නා වූ හිතේ නැතිට ඇතිවෙනා වූ ස්වභාවයක් තමයි මේ ප්‍රඥයන්ගේ දෙවියන්ගේ රූප ස්වභාවය මිනිස්යන්ගේ රූප ස්වභාවය දැන් දෙවියන්ගේ ප්‍රඥයන්ගේ ඇවිල්ලා තිබෙන්නේ මේ සියුම් ගතිය රූපවල වැටි ආලෝකය සියුම් ගතිය ආලෝකමත් ගතිය හරි වැටි ඒ ප්‍රඥයන්ගේ දෙවියන්ට බ්‍රහ්මයෝ පේන්නේ නැහැ කියනවනේ. දැන් අපි බ්‍රහ්මයෝ දැනගෙන තිබෙන්නේ මහත්තයා මේ විහාරවල ඇඳලා තිබෙන මේ පින්තූර හින්ද. අර එක අපේ අර එක තිබෙනවා දිව්‍යාංගනාවන්ගේ පින්තූර ඇඳලා තිබෙනවා සමහර දිව්‍යාංගනා කොණ්ඩ කැරඩි වශයෙන් බැඳලා අපේ ඔය මේ ඔය ස්කූල් යන ගේම් ගමේ වගේ. ඉතින් අපිට ඕක දැක්කන් පස්සේ නේද දිවියෝ මෙහෙමද කියලා. බ්‍රහ්මයෝ ඇඳලා තිබෙන ලස්සනට සළු එහෙම තාලයක් තියෙනවා. මේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒගොල්ලෝ රූප වලින් ඇඳලා තියෙන ස්වභාවයෙන් තමයි අපි දැන් මේක මේ හිතින් අල් සටහන් කරලා තියෙන්නේ. බ්‍රහ්මයෝ ඇත්තටම කොහොමදයි කියලා අපි කවුරුවත් ඇත්තව දන්නේ නැහැ. එයාගේ ස්වරූපයේ හැටියට අවලස්සන වෙන්න බෑ. හොඳ සාන්ත ස්වරූපයක් තියෙන්න ඕනේ. හැබැයි මේ බ්‍රහ්මයෝ මනුෂ්‍ය ලෝකයට එන්නේ නම් ඒ බ්‍රහ්මයෝ මනුෂ්‍ය ලෝකයට එනකොට බුදුරජාණන් වහන්සේ බහැදකින්ට එනකොට රූපයක් මවා ගන්න අවශ්‍යත් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් චේතනා හිතත් එක්ක සහසම්බන්ධ වෙන නිසා. නමුත් කරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට අර රූපයක් හදා ගන්න. ඊළඟට මේ මිනිස්සෙකුට පේන්න එනවා නම් බ්‍රහ්මයෙක්. ඒ බ්‍රහ්මයා මේ මිනිස්යාගේ ඇහැට ගෝචර වෙන විදිහට ලොකු රූපයක් එයා හිතලා හදා ගන්න. එහෙම නැත්තම් මිනිස්යාට පේන්නේ නැහැ මේකේ හසුරුවන්න බෑ.
අර මේක බ්‍රහ්මයා සම්බන්ධයෙන් දෙවි සම්බන්ධයෙන් තියෙනවා. එක දෙවි කෙනෙක් ඇවිල්ලා එයා මම හිතන්නේ මේ අත්තාලක කියලා මට මතකයේ හැටියට නැහත්තලකනේ වෙනන මහත්ත කියන වචනේ තියෙන අතිසාරි පුත්තාවේ ඒ වචනයක් මට ඒ කාර්යයක මතක නැහැ. ඒ මනුෂ්‍ය ලෝකෙින් ජීවත්වෙට ගිහිල්ලා ඒ මං හිතන හැටියට අලුත හින්ද වෙන්න ඇති. මනුෂ්‍ය ලෝකී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිට මෙයා වාඩි වෙන්න යනවා. වාඩි වෙන්න යනකොට මෙයාගේ ශරීරය ඇටකට නැහෙනේ. ඒක බෙරි ගෙහිලා දියාරි වල පොළවට ඇදිලා යනවා. කීප ගමනක් මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිට මේ බුදුරජාණන් වහන්සේට ගරු කිරීම සඳහා එහෙම අර දන ගහලා නැමෙනවා නැමෙන ඒ වගේ වාඩුවෙන් යනකොට බැරි වුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී කියනවා මෙතනදී මේ ඔය එහෙ ඉන්න තාලෙට මෙහෙ ඉඳ බෑ. ඒක නිසා ඕලාරික රූපයක් හිතලා හදාගන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ දේවතාවා ඒ රූපය හදාගන්නේ. හිතලා හදාගන්නවා මනෝමය රූපයක් මේ පරිසරයට ගැලපෙන්න. එහෙම කරගෙන තමයි එයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වාඩි වෙන්නේ. එහෙම නැතුව මේකේ කරන්ට් බෑ. ඒක නිසා බ්‍රහ්මයන්ගේ ශරීර ආලෝකයෙන් පිරිපුන් ඉතාමත්ම සූක්ෂ්ම ශරීර ස්වභාවයන් ඔය බ්‍රහ්මයන්ට තියෙන්නේ. ඒ නිසා ස්ත්‍රී පුරුෂ භාවයේ එහෙම නැහැ. අනිත් එක තමයි මේ මනුස්ස ලෝකයේ භාව රූප පවතිනවා නම් එක්කෙනෙකුට පවතින්නේ එකයි. එක භාව රූපයි. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව ස්වરૂපය, පුරුෂයෙක් නම් පුරුෂ භාව ස්වરૂපය. දෙකක් පිටන්නේ නැත්තර නැතිවෙන්න පුළුවන්. අනිත් එක මේ ඒ රූපය අපි හිතමු ස්ත්‍රී භාව රූපයක් එක්ක උපන්නා වූ කෙනාගේ ආකල්පය පුරුෂයි කියන එහෙම ඉන්නවා. පුරුෂ ආකල්පය කියලා කියන්නේ මාත්‍ය පුරුෂයෙක් විදිහට හිතනවා කියන එක. පුරුෂයෙක් විදිහට යන්න එන්න ඉඳගන්න පුරුෂයන් කරන වැඩ කරන්ට යන්නේ ඒ වගේ හිතන. එහෙම හිතනකොට ඒ හිතින් අර ස්ත්‍රී භාව රූපය තිබුණාට ශරීරයේ අර ආකල්පමය නිසා ආකල්පේ නිසා චිත්තජ රූප හරහා මෙයා ආකල්පේ වෙනසක් වෙලා මෙයා පුරුෂ ස්වરૂපයක් ගන්නවා. අනිත් එක තමයි පුරුෂ භාව රූපයක් එක්ක උපන්නා වූ කෙනා කර්මජ රූප හැටියට පුරුෂ භාව රූපයක් හිසේ පටන් දෙපතුල දක්වාම කිදා බහැලා තිබුණාට එයා හිතන්නේ ස්ත්‍රී ආකල්ප මත නම් එයා ස්ත්‍රියක් යන හැඩයට යන්න කරන වැඩ කරන්න හිතනවනම් පතනවනම් ඒක වැඩියෙන් කෙරෙනකොට එයාට ස්ත්‍රී ස්වરૂපයේ මතුවලා පේන හැබැයි ඇඟේ තිබෙන්නේ ශාරීරියේ තිබෙන්නේ පුරුෂ භාව රූපය. ඒක නිසා මෙහෙමත් එකක් තියෙනවා මේ හිතේ වැඩ කැල්ල සුළුපටු නෙවෙයි මාත්‍යා. මේ හිතේ වැඩේ මේ කතා නොකර ඉන්නවා මිසක හිතේ වැඩේම පුදුමයි. දැන් මේ මට මතක හැටියට මේ ආයෙත් නම් මතක නෑ අර ගාන්දි තුමාගේ ෆිල්ම් එකක් කරා ඉන්දියාවේ හිටපු ගාන්දි තුමාගේ මේ ෆිල්ම් එකක් කරා ඒකේ ඇක්ට් කරේ කවුරුනේ මම හිතන්නේ බෙන් එහෙම නමක් තමයි තියෙන මට හරියට මතක නෑ. එයා මේ යුරෝපියන් එයා යුරෝපීය මිනිස්සෙක්. මෙයා මොකද කළේ මේ මහත්මා ගාන්ධිගේ හැඩය ස්වરૂපය ගන්නවන නිසා මෙයාට ට්‍රේනින් එකක් කරලා තියෙනවා. ඒ තමයි එයා ඉන්න කාමරේ මහත්මා ගාන්ධිගේ
පින්තූර ගැහුවා ඉඳගෙන ඉන්නේවා හිටගෙන ඉන්නේවා ආකරණේ මේ පින්තූර ඒවා ගහලා එයා ඊට පස්සේ ඒකේ හැම් එයා ඒකේ ජීවත් වුණා ගාන්ධි යන විදියට යන ඉඳ ගන්න විදියට ඉඳ ගන්න හිට ගන්න විදියට හිඳ ගන්න කරන වැඩ කරනවා ගාන්ධි ගැන කියවනවා දැන් මේ යනකොට මේ මිනිස්යාගේ හිතේ වෙන්නේ මොකක්ද උදේ දකින්නෙත් ගාන්ධි පින්තූරේ දවල් දකින්නෙත් ගාන්ධි පින්තූරේ රෑ දකින්නෙත් ගාන්ධි පින්තූරේ ඊනෙම් පෙරුණත් ගාන්ධි පින්තූරේ පොතක් කියවත් ගාන්ධි පින්තූරේ මෙහෙම යනකොට මේ මිනිස්යාගේ හිතේ ආකල්ප මේ වශයෙන් මේ ගාන්ධි හැදෙනවා එතකොට මෙයා යන්නේ ඒ විදිහට මෙහෙම යනකොට ටික දවසක් යනකොට ගාන්ධි විදියටම මෙයාගේ ස්වරූපේ මෙනවා ඒක අනුකරණය කිරීමේ සිද්ධ වෙනවා එහෙම කරන්න පුළුවන් අපිට එහෙම අපිට උනත් කරන්න පුළුවන් ඒක. කම තමන් කැමති එක්කෙනාගේ ස්වරූපේ ගන්න පුළුවන්. ඒ විදිහට කොණ්ඩේ කපනවා නම් ඒ විදිහට හැදෙනවා නම් මේ අදුතරමේ 100%ක් නැතුව ඒ චිත්තුවට හේනවා. දැන් ඔය වගේ මේ මව්වරුන්ට ඔය කියන සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ ඔය අපි හිතමු මෙහෙම ඔන්නම් කාන්තාව මේ විවාහ වෙලා ඉන්නවා එක මිනිසෙක් එක්ක ස්වාමියා. එයා තමයි නීත්‍යානුකූල එයා සදාචාර සම්පන්න හොඳ මිනිසෙක් කාන්තාවක් හොඳයි. ඉතින් මෙයාල දරුවෙක් හටගන්න. ඒ දරුවා උපදිනා එක දරුවා හැදුනම මේ දරුවා කුසේ හැදුනම එයා ඒ අම්මා සමහර වෙලාවට එයාගේ හිත ගත්ත පිරිමියෙක් පිළිබඳව නිතර හිතනවා. ඒ වගේම හිතගත්ත පිරිමියා පිළිබඳව ඊටාත්ම දැඩි උපාදාන දැඩි ලෝභ හිතකින් දැඩි ආසාවකින් එයා හිතනවා. හැබැයි ඒ හිතුවිල්ල එයා ඒ කෙනා පිළිබඳව මේ ඊටාත්ම ගෞරවාන්විත හැඳිනවක් වෙන්නත් පුළුවන්. නිතර මේ එහෙම හිතනකොට මෞතුමියගේ හිතේ වැඩිම වැඩ කරන්නේ අර මේ එයා හිතට දැනෙන ඒ පුරුෂ රූපේ. එහෙම නම් පස්සේ ඒ දරුවගේ මේ දරුවගේ සිලෙක්ට් එක ගන්නවා මේ. එයා ඒ අම්මා හිතේ අම්මා හිතන රූපේ ඒ ස්වරූපයට ගන්නවා. ඒක නිසා මේ අපි භව රූපය එක්කක් ඇති වුණාට අපි දරන්නා වූ ආකල්ප මත සහ වැඩ කරන්නා වූ චිත්ත ස්වરૂපයේ මත ඒ චිත්තජ රූප හරහස ඒ ආකල්පයෙන් මේක වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපිට මේ ස්වરૂප වුණත් අපි නරක මානසික හැටියට ඉන්න හොඳ මානසික කෙනෙක් පුළුවන් හොඳ මානසික වුණත් නරක මානසික හැටියට වෙන්න පුළුවන්. මනුස්සයෝ ආශ්‍රය නිසා අපි වෙනස් වෙනවා. නරකෙක් කෙනා හොඳ වෙන්න පුළුවන් හොඳ කෙනා නරක වෙන්න පුළුවන්. මේ මට මෙන්න මේම තරුණ කාලේදී මේ අපේ අයිය කෙනෙක් කියලා මිනිස්යානි මේ මාන්නයි කියන රටේ පිළිගත්ත වගේ හිටියපු මනුස්ස පලාතේ පිළිගත්ත රටේ නේ පලාතේ එකක් එක්තරා විදිහකට පිළිගත්ත මනුස්සයා. ඉතින් මේ මගේම අයිය නෙවෙයි. ඉතින් හැබැයි මනුස්සයාට ටිකක් පලාතේ පිළිගැරගෙන යන හින්දා දැන් මියා මාත් එක්ක කරගෙන යනවා. එහෙම යනකොට එයා යන විදියක් තියෙනවා. එයා මහා අමුතු නිකන් ගෙම්බර් තාලයකට යන්නේ මගේ ගමන එහෙම එකක් නෙමෙයි මං සාමාන්‍යයෙන් තන් ළමේ. දැන් එයාත් එක්ක යනකොට එයා එකතරා විදියකට නිකන් ලස්සාවෙන් නිකන් ගරු ගම්බීර විදියට හිමි කියන්නේ. දැන් මට හයියෙන් යන්න බෑනේ. ඉතින් ඔහොම වගේ මෙයාත් එක්ක කාලයක් කරනකොට මගේ යට ගැවුණේ මෙයා යන විදියට. ඉතින් මේ පස්සේ මට කිව්වත් එක්ක මේ මම යන්නේ තනිත්සාට අර අකලම් කම මම යන්නේ තාර අර අනිත්‍යක නෑ නේද කියලා. ඉතින් ඔක වෙන අපේ ඇඟට ගහනවා. මට තා ගන්නවා. ඒ වගේම කනගුණ විදිහේ
නිතර මිනිස්සෙක් ආශ්‍රය කරනකොට එයාගේ තාලේ අපේ ජීවිතේ කාන්තේ රූපසොත් ගන්නවා රූපස්භාවි ගන්නවා අපි වැඩිම වැඩිම මේක කරන්න කිව්වොත් එන්නේ ඉතින් ලේකින් පස්සේ ඒ නිසා මේ බහව රූපේ කියන්නේ ඇලි දුණට ආකල්ප මත ඒක අඩුවේ කියලා ඒක අසන්න ප්‍රශ්න කහන්න තවම අහන්න මේ වෙලාව නැති හැමර චූටි දෙකක් කොහොමද මේ රූපේ සම්බන්ධ ප්‍රශ්න තමයි ස්තන්න අත මේ එතකොට නිින්නේදී අපිට නිින්ද අවශ්‍ය වෙන්නේ රූපේට රූපෙන් තියෙන බව තමයි මැද්ද ඒක අපිට නිින්දක් නිදා ගන්න හැකියාවක් නැතිද මේ ඒ නිින්දේ රූපේට දැක්කම මොකද සහස්ව නැත්නම් මේ රූපෙන් අර නිින්ද ඇති කියන්නේ රූපේ ඊළඟ සංස ප්‍රබෝධ මොකද ඒක මනාවට හිතේ බලතල මැදේක නැත්නම් රූපේ බලතල මැද කියන එකත් සමහර සාහිත්‍යකම මේ අපි සම්බලතාව දැන් ඉඳලා නිදා ගන්නකොට නිින්ද මේ නිදිමත එනකොට රූපේ කඩා හැදෙන ගැටියක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියන්නේ දැන් කුරුල්ල වගේ ගාන හිතගෙන ඉඳා ගන්නවා එහෙම වැටෙනවා මේ හැමදාම දකින්නේ නැහැ. ඒකේ මොකක් හරි වෙනසක් තියෙනවද? ඒක ගුරුත්වාකර්ෂණය කියන්නේ මේ ආපෝ ධාතුවේද කියලා තිබුණා ඒකේ අර විසෙන්නුනදී අල්ලන් ඉන්න ගතිය තියෙනවා වගේ තියෙන අභ්‍යවකාශය වගේ ගතියක් නැත්තේ ඒකත් අර හිත නිසා නෙමේ ඒ රූපේ හින්දා වෙන්න ඕනේ කියලා හිතනවා ඒකත් හොඳක් වැඩි කරන්න සමානද කියලා මේ ප්‍රශ්න ගොඩක් තිබුණා මම එකක් දෙකක් කියන එකක් දෙයක් කියන්න මතක් වෙන ඇරෙයිද මේක ස්කිප් වුණොත් එහෙම පස්සේ ඔයාලා අහන්න දැන් මේ බ්‍රහ්මයෝ බ්‍රහ්මයන්ට එහෙම නිින්දයක් නැහැ. ඒ නිින්දන කතා මොකක්වත් නැහැ. හේතුව ඒගොල්ලන්ගේ නීවරණ සෞම්‍ය රූප තියෙන. ඕලාරක රූප ඕලාරක වෙන්න තමයි තේත්තු වෙන්නේ. අනෙක් එක තමයි නිින්ද යන්න කර්ම දෙකක් එකක් තමයි අපි ඇඟ රූපය බලපානවා. අනෙක් එක තමයි හිත බලපානවා. මේ තීන විද්‍යේ බලපානවා එකක් වැඩිපුරම තීන විද්‍යේ බලපානවා අනිත් එක රූපය බලන රූපයට යම්කිසි තේත්වයක් ඒ කියන්නේ යම්කිසි වැඩ කිරීම නිසා ඒ වාගේම මහන්සි වීම නිසා ඒ ක්‍රියාවට යෙදෙවුවා වූ රූප ඇඟ නිසා යම්කිසි අඩුවක් පාඩුවක් තේත්වා සමබරතාවයක් නැතුණුත් එහෙම ඒකෙන් බලපෑමක් ඇති කරනවා ඒ මේ රූ ඒ දුර්වල වෙච්ච එහෙම නැත්නම් පීඩා විඳපු ගිලන් වෙච්ච රූප ස්වභාවයන් දරදරු වෙච්ච රූප ස්වභාවයන් තිබෙනා වූ පරිසරයක හිතට එකෙලාම ඒ පරිසරයේ වැඩ කරගන්න බැරි ගතිය ඇති වෙනවා එහෙම වුණාන් පස්සේ සිග්නල් එක වශයෙන් තීන මිද්දේ ඉස්සරහට එනවා ඒක නිසා තීන මිද්දේ තමයි මේ යාහන් නින්දට අනිත් එක තමයි කෙලස් මේ නිදා ගන්නකොට එකක් තිබෙනවා නිදා ගන්නකොට ගොඩාක් වෙයි තියෙනවා කයට පහසුවක් දැනෙනවා ඇඳේ පෙරළුවම් පස්සේ බිමාරි ඇඳේම පෙරළුවම් පස්සේ යම්කිසි කියන්නේ එනර්ජිය වෙසි නැහැ හිතවල තියාගන්න වගේ ඒ නිසා නිකම් පොළවේ ওই නිකම් පෙරලා තියෙන නිසා එහෙම පහසුවක් දැනෙනවා අනිත් එක තමයි අපේ ශරීර බරයි. මනුෂ්‍ය ශරීර බරයි. ඒක නිසා හිතගෙන නිදාගන්න බෑ. අර දෙල්ලුවන් පස්සේ ඒ බර දරාගෙන ඉන්නේ පහසු අපිට තියෙනවා. බර දරාගෙන ඉන්න අවශ්‍ය එනර්ජියක් අවශ්‍ය නැ අනිත් එක තමයි ඇතුළතින් එනවා තීන විද්‍යේ කියන එක අපිට සැප දෙකක් ලැබෙනවා නිදා ගැනීමේදී එකක් තමයි විශේෂයෙන්ම කායික සැපය අනිත් එක තමයි මානසික සැපය එකක් කැවිලා එකට කියනවා සෙය්‍ය සුඛය කියලා කියන්නේ ඇඟ පෙල්ලලා දාලා නිදා ගන්නවා කියන නමේ ඇඟ පෙරලලා දාලා පවත්වාගෙන ඉන්න එකට ඒකෙන් ඇති වෙන සැපේට කියන සෙය්‍ය සුඛය කියලා. ඒක කෙනෙක් හර ඇත පැත්තට නැදින්න පුළුවන් උඩ පැත්තට හැලින් දා ගන්න පුළුවන් ඇලේට ඉන්න පුළුවන් ඒකට කියන සෙය්‍ය සුඛය කියලා.
අනිත් එක තමයි මිද්ද සුඛය කියලා කියන්නේ. මිද්ද සුඛය කියලා කියන්නේ මේ අපේ හිතට දැනෙනවා ඔය මේ සැපයක් දැනෙනවා මේ ඒක හරහා තමයි යන්නේ නින්දට. අපි හොඳට හිතලා බලන්න සීතල දවසක ඇඳට කුඩු වෙලා හොඳ උණුසුම් අර මොකක් හරි කෙළවණේ දාරක්ගෙන හොඳට ඉන්නකොට ටික වෙලාවක් යනකොට ඇඟේ ඇඟ නිසාම හැදෙනවා සැපදායක ඉතාමත්ම හොඳ සැපදායක තමන්ගේ කයට කොත්තට දැනෙන උණුහුම් ගතියක් දැන සැප උණුහුම් ගතියක් දැන. ඒ උණුහුම් ගතිය විඳින්න හිත පෙළඹෙනවා. හිත දෙලෙවිලා ඊට පස්සේ අර තිහෙට්ටුවත් එක්ක අර හිතන හිතන දේවල් හිතාගෙන යන්න බැරි හිතේ පසුබාන ගතියක් ඇති වෙන එකට මිද්දේ කියලා කියනවා. හිතේ ඇකිලෙන ගතිය. එහෙම ඇකිලෙනකොට මේ හිතේ තිබෙනවා ඒ ගතියක් හිත ඇස්සේ ඉඳගෙන විඳිනවා. ඇඟට දැනෙනා වූ සැපයක් විඳිනවා, හිතට දැනෙනා වූ ඒ තුලින් කලබගෑනේ නැති අර එකතෙන් වෙනා වූ ගතිය ඒකත් විඳිනවා. ඒකට කියනවා මිද්ද සුඛය කියලා. ඒ මිද්ද සුඛය හරහා තමයි හිත භවංගයට නිද්දා ගැනීම වශයෙන්පත් වෙන්නේ. ඔය විදිහ එකක් වෙනවා. තවත් එකක් මහත්ය ඇහුවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට එහෙම නින්දයන් නැත්තේ ඒගොල්ලන්ට මේ ඕලාරික දරදඬු හයක් නැති හින්දා. අපිට තමයි තව එකක් බලන්න මෙහෙම මේ ගොඩක් කොන්න කෑම කාපු දවසට මොකද වෙන්නේ කියන්නේ? ගොඩාක් කෑම කාලා ඉන්න දවසට වෙලාවට මොකද වෙන්නේ? දරදඬු කම නිසා ඒ වගේම ගොඩාක් බර ආහාර ගත්ත නිසා පිට්ටු කිරිබත් වගේ දේවල් කෑවම බිව්වන් පස්සේ ඔය සමහරුන්ට ගොඩාක් අමාරුනේ. ඒ කියන්නේ ඒකෙම තියෙන දරදඬු ගාම ඇති වුණාන් පස්සේ බර ශරීරයට නිින්ද අවශ්‍යයි. දෙවියන්ට එහෙම බ්‍රහ්මයන්ට එහෙම අරූපාවචර ලෝකේම ඇත්තේ නැති උන් හේතුවයි. අරූපාවචර ලෝකේ ඉඳාගන්න කවදාකවත් අවශ්‍ය නැහැ. සමාධිගුණය කියලා කියන්නේ විපාක වශයෙන් පවතිනා වූ ගුණයක තමයි සිතක තමයි ඒ හිත පවතින්නේ. ඒකයි වෙනස. තේරුම් ගන්න. ඔකේ වර්ධනයි. මොකද අලිපයිද? අතරනේ දැන් කල් දෙන්නේ ස්වාමීන් වහන්සේ මේ මගේ අර ප්‍රශ්නේ පස්ස මේ වෙන හෙට ඊළඟ දවස් තුනක් බදා දාහන අනිත් ප්‍රශ්නේ අනිත් පැයට මොනවද තියෙනවා මහන්සේ මහන්සේ. මම අලිපයිත් තාම මහන්සත් තියෙනවා. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ මේ මම අහන ප්‍රශ්නේ නම් මේකේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මට මේ එක ළමෙක් මගේ තාත්තට ගහනවලු. මේක ඇත්තටම මේ ප්‍රොෆෙසර් ගානෝහන කියන මහත්මයාගේ කතාවක්. මේ එතකොට මේකට ප්‍රතිකාර කරලා අන්තිමට මේ මහත්මයාට දිනවම යත් ප්‍රතිකාර කරලා බැහැ මේක දෙගන්න. පස්සේ මෙයා අහලා තියෙනවා මේ දෙමෝපියන්ගෙන් මේ අම්මගෙන් මේ නෑ දෙන්නගෙන් මොනවා හරි මේ දරුවා ගැප් ගන්න කාලේදී සිද්ධ වුණාද කියලා. එතකොට එහෙම අම්මා අහලා තියෙනවා මාස්ටර් දන්නේ කොහොමද? ඊළඟ කියලා තියෙනවා මේකට ප්‍රතිකාරයක් කරන්න මට හිතෙනවා. ඒ වෙලාවේ කියලා තියෙනවා මේ දරුවා නැදින් ඉන්න කාලේදී ඒගොල්ලෝ කොහොමද මේ ලෝකලින් ඉති ඉඳලා ඒගොල්ලෝ තල්ලි නෑ දුක් මේ වෙලාවේ දරුවෙක් හදන්න ඒගොල්ලෝ කියන්නේ ඒ බෝෂන් එකක් කරන්න ගිහිල්ලා තියෙනවා කියන්නේ සම්සාවක්. ඒක හරි ගිහිල්ලා නැහැ දරුවා උපන්න. දැන් දරුවගෙන් මේ කරදරේ. පස්සේ ඒ වෙලාවේ මේ රෝහණ මහත්තයා කියලා තියෙනවා මට මේක කරන්න බෑ. මෙයාව මේ කියන්නේ අර හිටනයිස් කළා කියන්නේ එහෙම කරලා බලන ඩොක්ටර් කෙනෙක් ගාවට මෙයාව රිෆර් කරලා තියෙනවා. ඒ ගමන එයා බලලා එයාගේ වචන තමයි දැන් මේ ඊට පස්සේ රෝහණ මහත්තයා කියන්නේ. ඒ ළමයාට අර මව් කුසේ ඉන්නකොට මේ දුන්න වදේ එයාට දන්නවලු. දැන් ඒක ස්වාමීන් වහන්සේ ඒක මේ අතීත කතාව. දැන් මට මගේ සමාවෙන්දම මේ සම්මත මේ ස්වාමීන් වහන්සේ ළමයි ඩ්‍රොප් වෙලා පොඩ්ඩක් ආයේ කෙනෙක් නම් පස්සේ එකම හොඳ නේ. තේරුම් ගන්න. හා. සුත්තෙන් දන්නේ රොක්ුනේ නේද මේ ප්‍රශ්න මහත්තයා? මම ඒ කණි ප්‍රශ්නේ අහන්න මැලින් තමයි ප්‍රශ්නේ හැබැයි.
අහඟුට කාලය කියන එකක් හරියට අනිත් කයකට අවස්ථාව නැද්ද? අපි පොඩක් කියමු බලන්න ධනවත් මාත්මය නැත්නම් සන සම්බන්ධ කරන කල් ඉවන් කරනවා. අපි සාමාන්‍යයෙන් හතරක විතර කාලයක් තියෙනවා. මොකද සුවන්වාස් දැන් රාත්‍රී 12ක් පහ වෙලා කිට්ටුවේ. එනිසා අපි කැටි ප්‍රශ්නයක් විතර අහලා මෙන්නම කරන්න බලමු. මොකද සාමාන්‍යික විවේක ගන්න අවශ්‍ය නිසා. සම්බන්ධ කරනවාද? අද ලලිත් මහත්තයා රෙස්ටන්ව දැන්නේ අද මොකක්ද අර හෙස්සවියක් කරනවා කියන්නේ නිකන් යන්නේ නැද්ද දන්නේ? ඉතින් තමයි දලත් මාත්‍ර ඉන්නවා කියලා කිව්ව මට මේ සම්බන්ධිකම් අපේ ප්‍රයි කියන්නේ මේ මම පොඩ්ඩක් බලන්න. සම්මාන තාමත් සම්බන්ධ වෙමින් පවතින අපි බලමු ටිකක් ටික වෙලාවක්. මේ කම්පියුටර් ඩවුන් වුණා. ඒ මව කුස මේ කියන්නේ පිළිසඳගෙන ඉන්න වෙලාවට මේ දරුවව මේ කියන්නේ ගම්සාවක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. ළමයා කිතු වෙලාවට ඉන්න තාත්තට ගහනවා. ඒක තමයි මෙතන තියෙන කලබලේ. දැන් ඊට පස්සේ මේක ඔය මේ කියන්නේ අර ඉස්නටයිස් කරන මේ ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනහිල්ලා ඒක බැලුවාම ඉතින් මෙයා අතීතයේ කියලා තියෙනවා. එයාට තේන් කියන ප්‍රමේයම් කන්ද කියලා. මගේ ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්ස. එතකොට එහෙම දෙයක් වෙන්න මේ කියන්නේ ගැටගත්ත මේ සත්‍යය ඒ ධර්මවා හරි කවුරු හරි ඒ කොයි කාලෙට වගේ දෙයක් ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක ඇත්තටම මේක රෙකෝඩ් වෙන එකක්. මේක කාටත් හරි වටින දෙයක්. මේ කරන වැඩ නොකරන්නත් එක්කලා කියලා මට හුඟා දුරට ඒක හරි අනුකම්පාවක සිටුනා. ඒක කොච්චර පාප කර්මයක්ද මේ කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ කරුණා කළා. මේකට පිළිතුරක් දෙන්න අපිට. ප්‍රශ්නෙට පිළිතුරක් ලබන්න බෑ වාගේ. හයි කැට්ලන්. හයි. නැතත් ඉස්සන්නේ වුණා මම හිතන්නේ. තවත් සුළු මතක් බලලා මම මේ කාරේ ප්‍රශ්න සුත්‍රයක් ගන්න බැරි නම් ඊළඟට කරලා තපි මට වාදනම් සාකරමු. සමන් නෑරි මහත්මයා.
අදට අපි ඒක අවසන් කරපු හරියට මහත්තයා බඩදර ගමු නේද ඒක. අපි හිතන්නේ මේ චලොස් මාත්‍ය උත්සාහ කරන නැත්නම් සම්බන්ධ කරන්න මම හිතන්නේ දැන් කිසිම වෙලාවකට ලාස් ප්‍රෑද ලාස් පහ වෙලා මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වගේ මේ ඉන්ටර්නෙට් එකේ සමාගත මේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලාගේ තරේ මේ ප්‍රපුණ අපි නාස්තමුද ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්න ඕනේ. ඔව් මේ අපි ඒක උත්තරේ නම් උත්තරයක් නම් ඒකට දෙන්න ඕනේ. මං යම් කිසි විදියකින් රොපුණොත් එහෙම මං ආය මේ අදට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒකට තිබුණොත් මම මේ පින්වතුන්ට මේකට යම් පොඩි දයක් කියන්නම්. හැබැයි ඒක කර්මානුරූපව ඒක මට කොටසයි ඇහුනේ. නමුත් කර්මානුරූපව එයා සමහර විට මේ ජීවිතයේදී යම්කිසි ඒ පවුලත් එක්ක ඒ මේ විරුද්ධකමක් හදාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඊට කර්මාරු ඊට ඉස්සෙල්ලා ජීවිතයක විරුද්ධවාදී අදහසක් තිබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ජීවිතයේදී ඔය ඒ ළමයාට ඒ අර මේ අබෝෂන් එක කරන්ට උත්සාහ දැරීම නිසා හැදිච්ච ඇතුළත හැදිච්ච වෛරයක් වෙන්නත් පුළුවන්. මේ එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා එයාට තේරුම් ගන්න අවස්ථාව වෙන්නම් එයාට ඒක කියලා තේරුම් ගන්නට කියලා යම්කිසි කෙනෙක් කියලා තේරුම් ගන්නෙවොත් හරි එහෙම නැත්නම් එයාට මේ මාතෘකාව යටතේ යාගේ චින්තනයේ සකස් වෙලා එහෙම තේරුම් ගන්න අවස්ථාවක් එනකල් එයාට මේ මේකෙන් මිදෙන්න අමාරු වෙනවා. අනිත් එක තමයි මේ මිනිස්සු මේ කුසේ ඉන්න සත්වයාට ඒ ළඟ ඉන්න දෙමව්පියෝ හිතන විදිය ආදි දේවල් විශේෂයෙන් අම්මා හිතන තාලේ විශේෂයෙන්ම ගොඩාක් දැනෙනවා. මම මේ බටහිරට ඇවිල්ලා මේ අලුත මට හරි ප්‍රශ්නයක් වුණා. ඒක උනේ ඕස්ට්‍රේලියාවේදී. මම මේ බටහිර මිනිස්සුත් එක්ක ඕපන් කතා කරලා ටිකක් සී වෙනවා. නමුත් මේ තරම්ම පුරුදු නැහැ. ඔක උනේ දැන් අවුරුදු ගානකට උඩදී 2000. මම මේ මාව හම්බ වෙන්න ආවා මේ මනුස්සෙක් වගේ ග්‍රීක් ජාතික කාන්තාවක්. එයාට ස්ට්‍රෙස් එකක් වෙලා එහෙ නැත්නම් එයා ડિප්‍රෙෂන් වෙලා එයා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකින් උපදෙස් ගන්න ඕනේ කියලා හිතාගෙන එයාව මාව හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් අරගෙන. මේ වෙලාව වෙනකොට මෙයාට දෙවෙනි දරුවා දෙවෙනි දරුවා පිළිසිඳගෙන දැන් ඒ දෙවෙනි දරුවා දැන් වැඩිගෙන යනවා. දැන් මෙයාට දැන් මේ එහෙම කාලෙදි මෙයාගේ මහත්ය වෙනස් වෙන්න යනවා. සෙපරේට් වෙන්න යනවා. ඉතින් ඒ මහත්ය කියලා තියන මේ දරුවා මේ අබෝෂන් එකකින් අයින් කරන්න. ඉතින් මගෙන් ඇවිල්ලා අහනවා මෙයා මේ කාන්තාව මේක දමේ මනෝමය කියන නැත්නම් බෞද්ධ ධර්මයේ තනුව කමක් නැද්ද කරාට මට පීඩ වෙන්න මම හරියට අසරණයි. දැන් මෙයා මාව දාලා යනවා මං හරියට අමාරුවෙන් මේ කියන්නේ මට පීඩ වෙන්න තනිය ආන්දරණේ කියලා මෙයා ඉංග්‍රීසියෙන් කිව්වා. හරියම අනුකම්පා සහගත
මේ මගේ ජීවිතේ පළවෙනිම ඔය වගේ තත්යකට මේ මුණ දීපු කාන්තාවක් තනියෙන් මේ කේස් එකක් මං මානසික ධර්මාත්මකව කැරල කරන්න ධර්මානුකූලව හැඳ කරන්න පළවෙනිම හම්බෙච්ච තැන. නూరు නුපුරුදු නිසා එකපාරම මම මේ ෂොක් වුණා. එයා කියපු දේවල් සමහර ඒවා මේ ඒකෙදී මේ හේතුව අපි ඇවිල්ලා අයිලන්ඩර්ස් ලා නේ කියන්නේ ඔක්කොම ටික ඉතින් ඔය මේ ශ්‍රී ලංකාවේ මුහුද වටේ භූමිය ඇස්සේ හිත වෙන ටිකනේ අපි දන්නේ. දැන් මට මේ එයා ඒ මනුස්සයා කිව්ව දැන් මං ප්‍රශ්න මම පින්නේ නෑ මං මනසෙන් එකක් මේ නිකක් අර ටිකක් ඒක නුහුරුයි කියලා බව පින්නේ නෑ. එතකොට එයා මනස කඩා වැටෙනවානේ. ඉතින් මේ මං ඇහුවා ඔබට මේ වගේ දෙයකට බය වෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් දැන් මම හම්බෙන්න ආවේ මං කව ධර්මානුකූලව මට කීකට හා කියන්න බෑ. අපේ ෆිලොසොෆියකට ධර්මයට අනුව හා කියන්න බෑ. කොහොම හරි ඔබ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ දරුවා හැදීම තමයි අපි තියෙන දේ ඔය Tamanට බාරවලා තියෙන්නේ. එයා අබෝට් කරනවට කිසිසේත්ම මගේ කන්සන්ට් එකක් එහෙම නැත්නම් කන්සන්ට් එක මොකද්ද මේ රෙකමෙන්ඩේෂන් එකක් ධර්මානුකූලව නැහැ. ඊට පස්සේ එයා කිව්වා එයාට වෙච්ච තව සිද්ධියක් මේ දෙවෙනි දරුවා. ඉස්සෙල්ලා එක්කෙනෙක් එයා අබෝෂන් එකකින් අයින් කරලා. ඒ අයින් කරනකොට මේ ඒකේ විස්තරය කිව්වා එයා. දරුවා අබෝට් කරන්ට දොස්තර කෙනෙක් ගාවට ගිහින් දින දාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් කාගේ හරි මයික් එකක් ඕන් වෙලා ඕෆ් කරන්න. දැන් අනිද්ද තමයි යන්නේ. තව දවස් 3කින් යනවා අපොයින්ට්මන්ට් එක දාගත්ත දොස්තරත් එක්ක. දැන් ඒ දරුවා අයින් කරන්න. අපොයින්ට්මන්ට් එක දාලා ආවන් පස්සේ හැම වෙලෙම මෙයාගේ මේ දරුවා මේ තමන්ගේ පපුවේ එල්ලි එල්ලි කියනවලු අනේ මාව එලවන්න එපා අනේ මාව වයින් කරන්න එපා අනේ මට ඉති දෙන්න අනේ මාව එලවන්න එපා කියලා කියනවා. ඉතින් ඒක දැන් මේ එයා දැන් මං කොහොමද නිින්දෙදි හිටියේ කියලා නෑ කිව්වා. නිදාගත්තන් පස්සේ තමයි එපා මාව එළවන්න එපා මට ඉන්න දෙන්න මාව එළවන්න එපා කියලා කියනවා. මම අහුවා මේ මොන වගේ වෙලාවකද යම් කිසි තැනක නැවතුණාද මං ගමන් කරනකොට එයා ගමන් කරනකොට පපුව එල්ලලා කියන පපුව පැත්තේ මේ මගේ හදවතේ පපුව පැත්තේ එයා එල්ලෙනවා. එල්ලලා කියනවා අනේ මට යන්න දෙන්න එපා මාව යවන්න එපා මාව එළවන්න එපා මාව ඉන්න දෙන්න කියලා එල්ලනවා. ඉතින් කොහොම හරි මෙයාට දවස් 3ක් මේක අත්දින ඉඳ සිටු වුණා. දවස් 3න් ගිහිල්ලා මෙයා මේ අපොයින්ට්මන්ට් එක දාපු හැටියට මෙයා කිහිල්ලා ඒ දරුවා ඇබෝට් කරා. ඊට පස්සේ ආවා. ප්‍රශ්න ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ දරුවා අයින් කරලා ආපු දවසේ ඉඳලා මෙයාගේ හිතේ ඇතිවෙච්ච ඒ වේදනාව ඒ එපා කියද්දී අනේ මාව තියාගන්න අනේ එලවන්න එපා මං අයින් කරන්න එපා කියලා ඒ යනකොට එනකොට ඒ කිරි කියපු ඒ කිවිල දැන් මෙයාගේ හිතට ගහලා තියෙනවා. එයාට ඒක නිදාගත්තත් දැ මතක් වෙනවා හිතගෙන ඉඳත් දැ මතක් වෙනවා. දැන් එක ප්‍රශ්නයක් ඉවරුණා. හැබැයි එයා ඒ දරුවා ඇතුළට ආපු එකේන එයාට එපාක් ගැතියා එනවල ගන්නවා අයින් කරා. එයාගේ හිතට බලපෑවා. ඊට පස්සේ ડિප්‍රෙෂන් වුණා. ඊට පස්සේ බෙහෙත් අරගෙන මානසික රෝග වලට බෙහෙත් අරගෙන මහා විඤ්ඤායයක් වෙලා ඊට පස්සේ දැන් මේ ඊට පස්සේ වෙන ඒ විවාහයක් වෙලා ඒ විවාහයෙන් තමයි දැන් මේ දරුවෙක් නැවත බෝඩ් කරන්න යන්නේ. මම කිව්වද එකකින් මේ ඒකට මම ඒ
ඒ වෙලාවේ හොඳට උත්තර දුන්නා. යා ඒකට පස්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ ආවේ නැහැ. හැබැයි අහිංසක මිනිස්සෙක් මොනව කරන්නේ ඉතින් එහෙම තමයි. ඉතින් මේ මිනිස්සයා මව්පිය කුසට ආපු කෙනාට මවගේ චින්තනය හොඳට දැනෙනවා. මවගේ ආශ්‍රය හොඳට දැනෙනවා. ඒ වගේම සමහර වෙලාවට කතා බහ කරන රණ්ඩු දරුවලුණත් සමහර අයට බලපානවා. ඒක නිසා තමයි දරුවෙක් හදනකොට පරිසරය හොඳ වෙන්න ඕනේ කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. මේ තරම් විද්‍යානුකූලව සොයා ගැනීම බහුල නැති කාලවල වුණත් අතීතයේ මාතෘත්වයට පත්වෙච්ච කෙනෙකුට ලැබිච්ච සැලකිල්ල ඉතාමත් නිහලයි. හේතුව ඒ සමාජයක එකතු වෙන්න ඉන්න සමාජිකයා හොඳ කෙනෙක් කිරීම සඳහා සමාජ වටපිටාවෙන් දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදර ආදීන්ගෙන් ලැබුණා. ඒක නිසා ඒව තමයි අපේ දැනටත් ඔය තියෙන මාතෘත්වයේ දරු කරන්නේ. ඒක නිසා මේක සාමාන්‍ය සෙල්ලමක් නෙවෙයි. මේක ඇවිල්ලා ජීවිතත් එක්ක මේ කරන වැඩක්. ඒ වගේම හිත එක කරන ගනුදෙනුවක්. ඒක නිසා ඔය කියනා වූ දරුවටත් ඒ වාගේ දෙයක් වෙලා ඒක හිතේ කිතිලා හිතේ කැවිලා ඒ කෙනා ආවල් එක්ක නයි කියලා හිතේ තදින් කැවිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේ පිට පෙර එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක මේ ඒ ළමයාට අවබෝධයෙන් හරි එහෙම නැත්නම් මානසික බේස් කරන විදියකින් හරි තමයි ඒක යවන්න තියෙන්නේ. ඉතින් මට මේ වෙලාවේ ඔය මට ඇහිච්ච කෑලි කෑලි ඔය සමහරව ඇහුනේ නැහැ හරියට. ඒ විදියට තමයි මට කියන්න තියෙන්නේ. තවත් මොනවාද කියනවනම් ඉස්සේ ඉදිරි අවස්ථාවකදී අහන්න පුළුවන්. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඉදිරි කාලයේදී මම තව ඒකට අදාළ තව ප්‍රශ්නයක් තියෙනවා. සම්පූර්ණ වුණේ නැහැ මගේ ප්‍රශ්නෙට පිළිතුර. අනිත් කැලේදී අහන්නම් ඉන්න. තේරුවන් සරණයි. අතේවා තමයි කියන දලන්ටම සාන්නාත බෝන්ස් නාමික වාරයක් පින් අද අපේ සාකච්ඡාව තුළින් නොයෙකුත් විදිහේ විවිධ ප්‍රශ්න වලට වාන්සේ අප කෙරේ මහත් අනුකම්පාවෙන් හැම දේටම පිළිතුරු දුන්න අපාන්ත මහත්තයාතුන් දෙහෙත ඇති අද දැන් යුතිනොල මාත්‍රි මති මාත්‍රි පහුවෙලා ඒවා මේ අපේ කල්‍යාණ මිත්‍ර කිර දෙනාමත් තම ශ්‍රද්ධාවෙන් ධර්ම ගරුවේ ගෞරවයෙන් මේ සාකච්ඡාවට දිගටම රැඳී සිටියා. ඉතින් මම වහන්සේට ආරාධනා කරන්නම් අද දවසේ සාකච්ඡාව මම කරන්න කියලා වහන්සේ තමයික වාරයක් පින් අපි සිල් දෙනාම වහන්සේට මේ নমස්කාර පූර්ව ආරාධනා කරන අද මේ සාකච්ඡාව අවසන් කරන කියලා තෙරුවන් සරණයි. දේශන දිනාට තෙරුවන් සරණයි පින්වත්නි. මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදත් සිං අභිධර්ම පාඩමක් හැටියට ඉදිරිපත් කරගෙන කරුණු කාරණා මේ රූප පිළිබඳව කතා කළා. ඒ වගේම තමයි අර තවත් ඉංගිය පාරහපු මේ ප්‍රශ්න වලටත් ඉතින් උත්තර සපයා ගන්නට අවස්ථාව කාලය සලසා ගත්තා. ඉතින් මේ ආදි වශයෙන් හිත පිරිසුදු කර ගැනීමේ ගමන් මඟක් වශයෙන් මේ සංසාර සාගරින් එතෙර වී යෑම සඳහා මේ දරන්නා උත්සාහයේ ඉතර අවස්ථාවක් මේ. ඉතින් අදත් අභිධර්ම වැඩසටහනට පාඩම ඉදිරිපත් කළා මේ පින්වත් සැන්දෙනාම උපදවා ගත්තා වූ සියලු කුසල් බලයෙන් පින් බලයෙන් ඒ වගේම අපි ඉතින් මේවා විස්තර කර දීමෙන් ලබාගත් පින් බලයෙන් බුද්ධ ධම්ම සංඝේන ත්‍රිවිධඥානං සතරමාන ගුණ අනුභව බලයෙන් සැන්දෙනාට ධර්ම ශක්තිය උදා වේවා. තව තවත් මේ වාගේ ධර්මයේ සොයාගෙන යෑම සඳහා ශ්‍රද්ධාව පහළ වේවා. වීර්ය සතිය සමාධිය ප්‍රඥා ගුණ ධර්ම වැඩේවා. සත්තුගෝ ධ්‍යාංග ධර්ම වැඩේවා. මාර්ග බාධක ධර්ම යටපත් කරගෙන කුසල ධර්මයන් මුදුනට අරගෙන ඒවා ක්‍රියාත්මක කර ගැනීම වශයෙන් සීල සමාධි ප්‍රඥා වඩාගෙන සෑම දිනාටම සංසාර දුකින් එතර වී තබේතු පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සූසේ අවබෝධ කර ගන්නට ලැබේවා. නිවන් පිණිස මේ පින් මේ කුසල සෑම දිනාටම හේතු උපනිසරේ වේවා කියලා මෛත්‍රීන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සත්‍යං 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 ස